සියබස 100 එකට එක්කන අපේ ගුවන් විදුලිය 100.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. නොකියව හැගුමන් පුබුදු කරන බුද්ධිය හෝරාව ආයුබෝවන්. නොකියව හැගුමන් පුබුදු කරන බුද්ධිය හෝරාවට ඔබ සැම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. අද අපි ඔබත් සමග නොකියව හැගුමන් පුබුදු කරන බුද්ධිය හෝරාව තුලින් කතා කරන්න සූදානම් වන්නේ අති විශිෂ්ට නිර්මාණයන් බිහි කරමින් සාහිත්‍ය ලෝකයේ දෙවන්තයින් අතර තම නාමය අමරණීය නාමයක් බවට පත් කළ රුසියානු සාහිත්‍යයේ සුවිශේෂී චරිතයක් වූ ඒ මහා රුසියානු සාහිත්‍ය දරයා වන ඇන්ටන් පැවිලොවිච් චෙකොව්, එහෙමත් නැත්නම් ඇන්ටන් චෙකොව් මහතා විසින් රචිත බල්ලා කැටුව යන කාන්තාව සහ තවත් කෙටි කතා කියන ග්‍රන්ථය ගැනයි. ඉතින් අද සිත කරදි මතකපද තුලින් ඔබත් සමග අදහස් බෙදා ගැනීමට අද සියහඬ මැදිරියට අපි ආරාධනා කරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන ආචාර්ය සමන් පුෂ්පකුමාර මහතාට. සමන් පුෂ්පකුමාර මහත්මයාණෙනි, අද සියහඬ මැදිරියට පැමිණි ඔබව ආයුබෝවන් කියා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ආයුබෝවන් නැත්මිනි. ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. ඉතින් මම කැමති ඔබෙන් දැනගන්න මේ දිනවල ඔබේ වැඩ කටයුතු කොහොමද කියලා. මේ දවස්වල මාර්ගගත ආකාරයට දර්ශන පාඨමාලා පවත්වාගෙන යනවා මම. ඒට අමතරව පශ්චාත් උපාදී දේශන පවත්වනවා. ඒවත් අපි මාර්ගගත ආකාරයට තමයි පැවැත්වෙන්නේ. ඊට අමතරව මම මේ අවුරුද්දේදී මුද්‍රණය කිරීමට නියමිත දාර්ශනික පොතක අවසන් සංස්කරණ කටයුතු කරමින් ඉන්නවා. එමෙන්ම දේශපාලන හා දාර්ශනික දර්ශනය ගැන උනන්දුවක් දක්වන පිරිස් සමග ඉතාම අවිධිමත් ආකාරයෙන් සහ සමහර විට විධිමත් ආකාරයෙන් දාර්ශනික සාකච්ඡාවක් පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් ඉතාම සාමාන්‍යයක් විදිහට පොත්පත් කියවීම් කටයුතු මා විසින් කරගෙන යනවා. හොඳ සමන් මහත්මයාණෙනි, බල්ලා කැටුව යන කාන්තාව කියන මේ කෙටි කතා පොත ගැන ඔබේ අදහස මොකක්ද? ඇන්ටන් චෙකොව්ගේ මේ කෙටි කතාව වඩාත් ජනප්‍රිය කෙටි කතාවක්. මෙය සාමාන්‍යයක් විදිහට ගත්තොත් එහෙම මේ කෙටි කතාව ලෝකයේ මෙතෙක් බිහි වෙච්ච විශිෂ්ටතම කෙටි කතාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ කෙටි කතාව චෙකොව්ගේම ජීවිතයද කියන එකක් යම්සි සැකයක් තියෙනවා. බොහෝ විට ඔහුගේ ජීවිතය තමයි මේ කෙටි කතාවෙන් ප්‍රකාශයට පත් වෙන්නේ වගේ පේනවා. ඔහු තරුණ කාලේ නිළියක් සමග යම් ආදර සම්බන්ධයකට යොමු වෙලා තිබුණා කියලා කරුණු තියෙනවා. මේකද මේ අන්නා හරහා කියවෙන්නේ. අන්නා ගැන නැත්නම් ඒ හරහා කියවෙන්නේ තමුන්ගේ ජීවිත කතාවද කියලා අපිට සැක කරන්න පුළුවන්. විශේෂයෙන්ම පසුව ඔහු මේ නිළියව කසාද බැඳනවා. මේ කතාව රුසියාවේ සිදු වූ එක්තරා කාල පරිච්ඡේදක සිදු වුණු එකක් වුණත් එයින් ඉදිරිපත් කරන ඒ දර්ශනය නැත්නම් ඒ දැක්ම, ඒ අදහස අදටත් පොදුයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කෙටි කතාව කියවද්දී අපේ ජීවිත යම්සි ආකාරයකට ටිකක් අලම්බනයකට පත් කරනවා වගේ පේනවා.
දැන් මේ පොතක් වශයෙන් මේක සිංහල භාෂාවෙන් පළ කෙරුණේ 2017 මම දන්න ආකාරයට නමුත් ඊට කලින් මේ කෙටි කතාව ඔය රුසියානු කෙටි කතා තුලම රුසියාවේ පොත්පත් ලංකාවේ ජනප්‍රිය වුණා ඒ බොහොමයක් පොත්පත් ඇතුළත සිංහල භාෂාවෙන් ප්‍රකාශයටපත් වුණාට ඒ පොත්පත් මුද්‍රණය වුණේ රුසියාවේ ඒ නිසා මේ කෙටි කතාවට යම් ඉතිහාසයක් තියෙනවා ඒ නිසා මේක ජනප්‍රිය වුණා දැඩිගම රුද්‍රිගු කියන ඒ විශිෂ්ට ඒ රුසියානු භාෂාව ඉගෙන ගත්තු විශාල වශයෙන් පරිවර්තන කරනවක් කරපු මේ මහතා තමයි මේක සිංහලට පරිවර්තනය කෙරුවේ මේ කටි කතාව කියවද්දී ඒ චෙකෝෆ්ගේ අත්දැකීම අපේ අත්දැකීමක් බවට පත් වෙනවා ඒ තමයි මේ කටි කතාවේ තියෙන විශේෂත්වය වන්නේ හරි එහෙනම් ඔන්න දැන් අපි ලෑස්ති වෙමු ඇන්ටන් චෙකෝෆ්ගේ අත්දැකීම් එක්ක තවත් ලස්සන හෝරාවක් ගත කරන්න මේ සිතක රැදි මතකපද සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ බල්ලා කැටුව යන කාන්තාව කියන මේ කතාව තුළ සිටින ප්‍රධාන චරිත දෙක තමයි දිමිත්‍රි සහ ඇනා කියලා කියන්නේ. ඉතින් මම දකින විදිහට දිමිත්‍රි සහ ඇනා අතර සිදුවන්නේ සමාජය තුළ පවතින සාමාන්‍ය සිදුවීමක්. නමුත් මම කැමතියි ඔබෙන් දැනගන්න ඇයි මේ වගේ සාමාන්‍ය සිදුවීමක ආරම්භය ඇයි ඔබේ සිත්ගත් තැනක් බවට පත් වෙන්නේ ඔබ මොකක්ද මෙහි දකින ගැඹුර දිමිත්‍රි නැත්නම් ග්‍රොෆ් සහ මේ අන්නා අතර තියෙන මේ සිදුවීම මේක සාමාන්‍ය සිදුවීමක් වුණා නැත්නම් මේක සාමාන්‍ය සිදුවීමක් මේ තුල ගැඹුරක් තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා මා දෙන පිළිතුර කුමක්ද ඒ වගේම මේක සාමාන්‍ය සිදුවීමක ආරම්භයක් අතිශයින්ම සාමාන්‍යයි නමුත් මේ සිත් ඇද ගන්න තැනක් බවට පත් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මගේ පිළිතුර කුමක්ද කෙටි කතාව පටන් ගන්නෙ මෙන්න මේ ආකාරයට ඈත සැමියෙකු හෝ යහළුවෙකු නැත්නම් ඈ සමග යාළු වුණාට කමක් නැහැ ඉතින් මේකේ තුල අලුත් සහ ගැඹුරු කාරණයක් කියවෙනවා සාමාන්‍යයෙන් අපි සම්බන්ධයක් පටන් ගනිද්දී බලපාන ඇත්ත වශයෙන්ම සිදුවෙන කාරණයක් ටිකක් තියෙනවා ඇත්ත වශයෙන්ම නැත්නම් යථාර්ථවත් සිදුවෙන දේට අපි දර්ශනෙදි කියනවා සම්භවවාදී නැත්නම් ඔන්ටොලොජිකල් කාරණයක් කියලා. ඒතර මෙතන තියෙන ඔන්ටොලොජි එක මොකක්ද? ඒ කියන්නේ සම්බන්ධයක් පටන් ගන්න. දැන් අපි කැමති විශේෂම සම්බන්ධයක් ඇති කරගද්දී අපි නැත්නම් කැමති වෙනත් කෙනෙකුට අයිති නැති කෙනෙක් සමග සම්බන්ධයක් පටන් ගන්නවා. එන්නේ යම්සි විවාහක කාන්තාවක් හිටියොත් ඒක වෙන පිරිමියෙකුට අයිති ඒ කාන්තාව. එතකොට එවැනි කෙනෙක් එක්ක අපි සම්බන්ධයක් පවත්වා ගන්න කැමති. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට අයිති නැති කෙනෙක් සමග කියන්නේ අයිති තියෙන කෙනෙක් සමගද අයිති නැති කෙනෙක් සමගද මෙන්න මේකේ මේක තීන්දුව වෙද්දී නැත්නම් එහෙම හිතද්දී අපි සම්බන්ධයකට පෙළඹෙද්දී ඒකුණින් අලුත් දෙයක් ගම්මේ කරගන්න. ඒ කියන්නේ ඊටම නිදහස් කාන්තාවක් සමගද සම්බන්ධයක් අපේක්ෂා කරනවා. එතකොට දැන් මේ කතාව පටන් ගන්න එකෙන් විශේෂම නිදහස් කාන්තාවක්. ඒ කියන්නේ කාටවත් අයිති නැති කාන්තාවක් නම් ඒක හොඳයි. ඒකට වඩා කැමති වගේ අදහසක් මේකෙන් ප්‍රකාශයට පත් වෙනවා. එතකොට නමුත් ක්‍රමානුකූලව කතාව දිගහැරෙද්දී අපිට පේනවා මේ කාන්තාව නැත්නම් වෙනත් පිරිමියෙකුට අයිති කාන්තාවක් කියන කාරණා. එතකොට එයා ඒ කාන්තාව සමග සමයි යම්සි අනියම් සම්බන්ධයකට මේ ගොරෝ නැත්නම් දිමිත්‍රි එළඹෙන්නේ. එයින් මොකද වෙනත් කෙනෙකුට අයිති කාන්තාවක් නිසාම ගොරෝස්ට අපිට ඒකෙන් එකෙන් කියවන අපිට යම්සි වින්දනයක් ලැබෙනවා. එතකොට මේකෙන් කියන්න හදන්නේ අපේ විනෝදය ස්ථානගත වෙනවා ඒ කාන්තාව තවත් කෙනෙකුට අයිති කෙනෙක් නම. එතකොට ඒකෙන් ලැබෙන සුවිශේෂ විනෝදයක් තියෙනවා වින්දනයක් තියෙනවා. පස්සේ මේ පසුව එන සාකච්ඡාවේදී මම ඒක වෙනම සාකච්ඡා කරන්නම්. දැන් මෙතන මේ දෙදෙනෙකුගේ හමුවීම මේ කතාවට අනුව මේක සාමාන්‍ය සිදුවීමක්. නමුත් එයින් අපට අපව ඇතුල් කරනවා අපගේ අභ්‍යන්තරික ජීවිත සැලසුමකට.
අපි එක්සිස්ටන්ස් පිළිබඳ ප්‍රශ්න අපි පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට අපි යොමු කරනවා. ඒ කියන්නේ චෙකෝෆ් ගේ ඒ කතාව කියවගෙන යද්දී චෙකෝෆ් ගේ ඒ ප්‍රධාන චරිතය නැත්නම් ගුරෝ ඒ ඒ ඒ කාන්තාව සමග සම්බන්ධයෙන් යම් කිසි අභ්‍යන්තරික ජීවිතයකට ඇතුල් කරනවා වගේම අපිවත් ඇතුල් කරනවා අපේ අභ්‍යන්තරයට. ඒකේ ප්‍රකාශයට පත් වෙනවා අපේ අපේක්ෂාවන් අපේ ජීවිත සැලැස්මත් එළිදරව් වෙනවා අපි හිතන ආකාරයට එළිදරව් වෙනවා මේ කතාව කියවගෙන යද්දී. එතකොට මේ ආරම්භක ඡේදයේදීම කියවෙනවා ඔහුට දරුවන් දෙදෙනෙකු හා බිරිඳක් ඉන්න බව. ඒ වගේම තරුණ කාලයේදීම ඔහු විවාහ වූ බව. ඒ වගේම බිරිඳගේ රූප ස්වභාව බුද්ධිමත් බව. විශේෂයෙන් මේ රූප ස්වභාව බුද්ධිමත් බව පෙන්වීමට ඇය කටයුතු කරන ආකාරයෙහි බිරිඳ. එවැනි කාන්තාවක් කියදේ. නමුත් ග්‍රෝස්තරුව මේ කාන්තාව මෝඩ ගැහැණි. පටු කල්පනාකාරී බවකින් යුක්ත ගැහැණි. අවිනීත ගැහැණි. ඔහු ඇයි ඔහු ඇයට බිය බිය ජනකයි නැත්නම් බියයි බයයි ඒ කාරණේ තියෙනවා. ඒ වගේම ඔහු විසින් ඇයව රවටන බවක් කියනවා. එතකොට මේකෙ මෙහෙම හිතීමෙන් ගම්මෙ වෙන්නේ ඒ අන්නා තුල නැත්නම් යාට අලුතෙන් හම්බෙන කාන්තාව තුල මේව නැති බව. එතන තමගේ බිරිඳගේ තියෙන දුර්වලතාව තුලින් ඒකෙන් ගම්මෙ කරන්නේ අලුතෙන් හම්බෙන මේ කාන්තාව තුල ඒව නැහැයි කියන අපේක්ෂාව තමයි ඒකෙන් නැත්නම් ඊට අදාළ උපකල්පනය තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අපේ මනස වැඩ කරන්නේ මෙන්න මේ ගැඹුරු මානෙයි. කියන්නේ බොහෝ විට මෙවැනි සම්බන්ධයකට අලුත් සම්බන්ධයකට ප්‍රවේශ වෙද්දීම තියෙන අමෝ සමග ඉන්න කාන්තාවගේ දුර්වලතා දකින එක සහ එවැනි දුර්වලතා තමුන්ට අලුතෙන් හම්බෙන කාන්තාව තුළ නැහැ කියලා උපකල්පනය කිරීම අනිවාර්යෙන්ම ගම්ම වෙනවා. එතකොට දැන් මේකේ අහන ප්‍රශ්නේ සාමාන්‍ය සිදුවීමක ආරම්භයක් වුණා. මේ කතාව ඉස්සරහට යද්දී තාම සිත්තද ගන්නා සුළු කියන අපිව අපේ අභ්‍යන්තරික ජීවිතයට ඇතුළු කරන බව වේවි. සමන් මහත්මයාණෙනි, මම හිතනවා කතුවරයා විසින් දිමිත්‍රි කියන මේ චරිතයට මේ විදිහට තම බිරිඳ ගැන හිතන්න පෙළඹවීමට කිසිම සාධාරණ හේතුවක් දීලා නැහැ කියලා. මොකද දිමිත්‍රි තම බිරිඳ තුලින් දකින ඒ ඒකාකාරී බව ඔහුගේ බිරිඳ වන ඇයටත් දිමිත්‍රි තුලින් දකින්න පුළුවන් නේද? මේ ගැන ඔබේ අදහස් මොනවද? ඊළඟට මේ කතුවරයා කතුවරයා කියන තැන ඇන්ටන් චෙකෝෆ්. එතකොට මේ දිමිත්‍රි කියන චරිතයට මෙහෙම හිතනද සාධාරණ හේතුවක් දීලා නැහැ කියලද? ඒ කියන්නේ දෙන විදිහට කිව්වොත් එහෙම දිමිත්‍රිට මෙහෙම හිතන්න ඇත්තටම සාධාරණ හේතුවක් නැහැ කියන කාරණේ ගම්ම වෙනවද කියන ප්‍රශ්නේ. දැන් දිමිත්‍රිගේ බිරිඳ තුලින් දකින ඒ ඒකාකාරීත්වය ඕනනම් නැත්නම් වෙන විදිහට කිව්වොත් එහෙම දැන් දිමිත්‍රි දකිනවා යම්කිසි ඒකාකාරී ජීවිතයක්. එතකොට ඒ බිරිඳ තුල ඒක ජීවත් වීමෙන් ඔහු ලබනවා යම්කිසි ඒකාකාරීත්වයක්. එතකොට ඕනනම් බිරිඳටත් හිතන්න පුළුවන් නේද මේ දිමිත්‍රි සමග ජීවත් වීමෙන් ඇයටත් ඒකාකාරී බවක් හැගෙනවා කියලා. එවැනි ප්‍රශ්නයක් අහුවොත් මොකද්ද මගේ ප්‍රවේශය? සරලව කිව්වොත් එහෙම මේ දිමිත්‍රිගේ චරිතය තුලින් ඒ ආකාරයෙන් හිතන්න පෙළඹවීම ඇත්තටම ඒකට සාධාරණ හේතුවක් නැහැ නේද කියන ප්‍රශ්නය. දැන් මෙතන දෙන මේකට දෙන්න පුළුවන් උත්තරයක් තමයි දැන් කතාවක් ලියද්දී ඕනම ලේඛකයෙක් ඔය කතාවක් කියද්දී දැන් විවිධ චරිත හරහා කියවා ගන්න තමුන්ගේම සිතුවිලි. එතකොට දැන් මෙහෙම කියවගද්දී අපිට එකම සිද්ධියක් දෘෂ්ටි කෝණ දෙකකින් බලන්න අමාරුයි. වෙන විදිහට කිව්වොත් එහෙම දැන් ඒ දිමිත්‍රි හිතන දෘෂ්ටි කෝණයයි ඒ වගේම ඔහුගේ බිරිඳ හිතන දෘෂ්ටි කෝණයයි මේ දෙකම එක විදිහට සලකලා බලන්න බෑ. බොහෝ විට යම් ආකාරයක මේ කතා කලාවේ තියෙන යම්සි ඒකපාර්ශ්වීය භාවයක් පැත්තකින් තමයි අපි දකින්න. අපිට නම් සාමාන්‍ය ජීවිතයේදී එකම සිද්ධිය කෝණ දෙකකින් බලන්න අමාරුයි. ඒක හරියට අපේ ඇස් දෙකෙන් වෙන වෙනම යම් කිසි දෙයක් බලන්න බැහැ වගේ. ඒ කියන්නේ ඇස් දෙකම එකට එකතු කරලා තමයි එකම දෘෂ්ටි කෝණයකින් තමයි බලන්නේ. ඇස් දෙකට වෙනම ඇස් දෙකින් යම්සි එකම චිත්‍රය බලන්න අමාරුයි.
ඉහළ එකම එක එකම යම්සි සිදුවීමක් අපි අපි ඉස්සරහා තියෙන දෙයක් වුණත් ඇස් දෙකෙන් වෙන වෙනම බලන්න බෑ මේක කියන්නේ දෘෂ්ටි කෝණ දෙකකින් බලන්න අමාරුයි කියන්නේ දැන් අපගේ සාමාන්‍ය පැවැත්ම නැත්නම් එක්සිස්ටන්ස් මේක ගත්තොත් එහෙම මේක තුල යම්කිසි ඒකාකාරී බවක් අපිට දැනෙනවා දිගින් දිගටම අපිට මේ ඒකාකාරී බවක් අපි අත්විඳිනවා එතකොට මේ ඒකාකාරීත්වයෙන් ගැලවීමට සාමාන්‍ය මිනිස්සු අලුත් සැකස්මල් සදා ගන්නවා හැම කෙනෙක්ම මේ ඒකාකාරීත්ව දැනුණට පස්සේ ඒක නිදෙන්න මම්පෙත් හොයා ගන්නවා එතකොට දැන් දිමිත්‍රි සහෝගේ බිරිඳ මේ දෙන සලකා ගත්තොත් සැලකුව බැලුවොත් එහෙමයි මේ සම්බන්ධතාව පටන් ගන්න කාලේ එයාට සතුටක් ලැබුණා වැඩි ඒත් තරුණ කාලේ තමයි ඒ දෙන්න ඒ කියන්නේ පස්සේ විවාහ වෙන ඒ කාන්තාවත් එක්ක ඒ සම්බන්ධය නිකන් නැවුම් බවක් තිබුණා ඇති අලුත් බවක් තිබුණා ඇති ඒ නිසා ඒකෙන් විශාල සතුටක් ඒ දෙන්නම ලැබුවා වෙන්න පුළුවන් නමුත් පස්සේ ඔවුන්ට ඒ සතුට ලැබෙන්නේ නැහැ කුමක්ද ඒකාකාරීත්වයක් ඔවුන් තුල දැනෙනවා එතකොට ඔහුගේ බිරිඳ දන්නවා දිමිත්‍රි විවාහයෙන් පස්සේ යම් යම් මනමාලකම් කරනවා කියලා දැන්නවා එහෙනම් මේ චිටි කතාවෙත් කියනවා මේ මනමාලකම් දැන්වත් නවත්තන්න කියලා ඒක අවස්ථාවේදී කියනවා නමුත් ඇය දෙමේ දිමිත්‍රිගේ මේ හැසිරීම ඉවසනවා වෙන්නත් පුළුවන් බොහෝ විට එවැනි දෙයක් ගම්ම වෙනවා නමුත් කතිවරයාගේ අභිප්‍රාය වන්නේ සෑම චරිතයකටම මේ සාධාරණත්වයක් ඉටු කිරීම නෙමෙයි ඒ කියන්නේ දැන් මෙතන ඒ දිමිත්‍රිගේ බිරිඳට සාධාරණයක් ඉටු කිරීම එවැනි ආකාරයේ යම් කිසි ඒ කියන්නේ අර සදාචාරාත්මක යුතුයකමක් ඉටු කරන්න නෙමෙයි කතා ලියන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් අපිට උපරිම වශයෙන් හිතන්න පුළුවන් වෙන්නේ දිමිත්‍රිගේ බිරිඳ තම ඒකාකාරීත්වයේ පළවා හැරගන්න විවිධ උපාය මාර්ග හොයනවා ඇති. නමුත් ඒක එහෙම කෙටි කතාවකින් ගොඩක් ගම්ම වෙන්නේ නැහැ මොනවද එයා හොයන මාර්ග කියලා. නමුත් අනිවාර්යයෙන්ම මිනිස්සු විදිහට එයා ඒ කාන්තාවත් ඒ වෙලදීවල් හොයනවා ඇති. නමුත් ඇය ඒ හොයාගන්න උපක්‍රම දිමිත්‍රි නැත්නම් මේ ගුරෝස් හොයාගන්න මාර්ග නොවෙන්න පුළුවන්. ඒ ගැන වැඩි අදහසක් චෙකෝෆ් අතින් ක්ලියර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බිරිඳගේ පැත්තෙන් මේ ප්‍රශ්නේ ගොඩක් ආමන්ත්‍රණය වෙන්නේ නැහැ. එතකොට ඒක ඇත්තරම ලියන්න ගියොත් එහෙම මේ අපිට මේ අතුවරයා විසින් අපිට ලබා දෙන වින්දනය නැත්නම් මේ නව කෙටි කතාවෙන් අපිට ලබා දෙන වින්දනය අහෝසි වෙනවා. ඒක ඒ අනුව මට කියන්න පුළුවන් වෙන්නේ අර දිමිත්‍රිගේ බිරිඳත් අර දිමිත්‍රි තුලින් යම් ඒකාකාරීත්වයක් දකින්න පුළුවන් නේද කියන එකට ඔව් දකින්න පුළුවන්. එතකොට නමුත් මේ දෙන්නම මේකට විවිධ මාර්ග හොයා ගන්නවා මේ ඒකාකාරීත්වයෙන් දිදෙන්න. නමුත් දිමිත්‍රිගේ මේ ඒකාකාරීත්වයෙන් දිදෙන්න එයා ගන්න මාර්ගය අපිට වින්දනයක් සහ සපේනවා වගේම ඒක කෙටි කතාවකට තරම් දියුණු සිදුවීමක් නැත්නම් සිද්ධියක් බවට පත් වෙනවා. ඔව්. ඒ වගේම මේ ඒකාකාරී බව සාමාන්‍ය විවාහ ජීවිතයේදී පමණක් නෙවෙයි සාමාන්‍ය සම්බන්ධතාවයකදී වුණත් දකින්න තියෙන දෙයක් කියලා මට හිතෙනවා. ඉතින් එවැනි සම්බන්ධතාවයක තියෙන ඒකාකාරී බව සර්වකාලීන දෙයක් නේද? මේ ගැන ඔබේ අදහස් මොන වගේ වෙයිද? ඊළඟට මේ ඒකාකාරී බව සෑම සම්බන්ධයකදීම තියෙනවා නේද කියන ප්‍රශ්නයක් අහුවොත් ඒකට මගේ ප්‍රවේශය මොකක්ද? ඔව්. මේ ඒකාකාරී බව සෑම සම්බන්ධයක් තුළම තියෙන දෙයක්. ඒ වගේම ඕනම කෙනෙකුට මේක අත්විඳින්න පුළුවන්. දැන් උදාහරණ විදිහට යම් රැකියාවක් කරද්දී ඒ රැකියාව තුළ ඒකාකාරීත්වයක් ලැබෙනවා වෙන්න පුළුවන්. දැන් මට වුණත් මම උගන්නේ ළමයිට උගන්වන්නේ ඉගැන්වීමට මම එක්තරා කාලෙක ඉතාම ආසාව වුණත් පස්සේ කාලේ මට දැනෙන දෙයක් තමයි මේ ඉගැන්වීම තුළ මොකද්ද ඒකාකාරීත්වයක් තියෙනවා නේද කියන්නේ. හැම කෙනෙකුටම දකින්න පුළුවන්. ඒ වගේම ආගමික සම්බන්ධයකදී වුණත් අපි ගේම ගොවි අපි පුද්ගලයේ පන්සලක හෝ පල්ලියකට ඉතාම දැඳිලා වැඩ කටයුතු කරනවා කියනකොට නමුත් ඒ සම්බන්ධෙදි පවා ඔහුට හෝ ඇයට ඒකාකාරීත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය ක්‍රියාවලිය තමයි මිනිසුන් මේ ඒකාකාරීත්වයේ බවින් මිදෙන්න ඒකාකාරී බවින් මිදෙන්න විවිධ උපක්‍රම හොයාගන්නවා කියන්නේ. විවිධ උපක්‍රම හොයාගන්න. දැන් සිහියෙන් ඉන්න මිනිසෙකුට පවා
ඒ සිහිය කියන එක ඒකාකාරයි. ඒ නිසා ඒ ඒකාකාරී භාවයෙන් ගැලවෙන්න ඒ මිනිස්සයා తాවකාලිකව හෝ අසහියට ලක් වෙන්න කැමති. ඒ නිසා තමයි මිනිස්සු සමහර විට අරක්කු බොනවා වෙන්න පුළුවන්. බීලා ඊට පස්සේ අරක්කු බිව්වට පස්සේ වෙන්නේ අර සංඥානික මනසා අවිඥානික බවකු නැත්නම් අවිඥානික කියන්නේ සිහිය නැති වෙනවනේ. ඒ සිහිය නැති වෙන්න මිනිහාගේ ආසාවක් තියෙනවා. ඒ නිසා තමයි ඒකෙන් එවැනි අර අර ඒකාකාරී බව මිදෙන්න මිනිසු විවිධ උපක්‍රම නැත්නම් විවිධ ක්‍රමවේද හදන්න. ඒ කියන්නේ සිහිය කියන එක සිහිපත් සිහිය නැත්නම් අවිඥානික බව ඒකාකාර වුණාට පස්සේ අවිඥානික සහ අසහිය සහිත ජීවිතයක් මිනිසුන්ට ඕන නැහැ. එතකොට දැන් යම් ඒ කියන්නේ අඛණ්ඩත්වයක්. අඛණ්ඩත්වයක් කියන්නේ එක දිගටම යමක් සිදු වෙනවා කියන එක. මෙන්න මේ අඛණ්ඩත්වයක් තුල තියෙන ඒකාකාරීත්වයෙන් ගැලවෙන්න මිනිසුන්ට අවශ්‍ය වෙනවා යම් ඛණ්ඩන. දැන් මේ ග්‍රෝෆ්ට අර විවාහ ජීවිතයේ තියෙන අඛණ්ඩත්වයෙන් ගැලවෙන්න ඒ තුලින් ඒකට ඛණ්ඩනයක් අවශ්‍යයි. ඒකෙන් පොඩ්ඩක් කැපෙන්න කැඩෙන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට මේ ජීවිතයේ තියෙන ඒකාකාරී බව බවින් ගැලවෙන්න තමයි මේ විශේෂයෙන්ම අනිත් බොහොමයක් පිරිමි වගේම මේ පිරිමිවත් වෙනත් විකල්පමය සම්බන්ධයකට නැත්නම් විකල්පමය ස්ත්‍රී සම්බන්ධයකට එළඹෙන්නේ. එතකොට මේක සාමාන්‍ය පොදු දෙයක්. බොහෝ තැන්වල බොහෝ රටවල මේක සිදු වෙන්න පුළුවන් දෙයක්. එතකොට අනික් අතට විවාහ ජීවිතයේ තියෙන ඒකාකාරීත්වයෙන් ගැලවෙන්න යම් කාන්තාවක් වුණත් යම් සිය ආකාරي විකල්පමය පිරිමි සම්බන්ධයකට එළඹෙනවා වෙන්න පුළුවන්. ඒවා උනතරම් අපි අත්විඳලා තියෙනවා. එතකොට දැන් දිමිත්‍රි සාමයේ අන්න යන මේ දෙදෙනම ඒකාකාරී බවකින් පෙන්නන. මේ දෙන්නටම ඒකාකාරීත්වය අත්විඳිවි. එතකොට මේ දෙන්නටම මේකෙන් ගැලවෙන්න අවශ්‍ය වෙනවා. ඒතර අන්නගේ නීත්‍යානුකූල ස්වාමියා හා දිමිත්‍රිගේ නීත්‍යානුකූල බිරිඳ ඒ දෙන්නත් ඒකාකාරී කිවවකින් පෙළෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක මේ කෙටි කතාව තුළ දිගට නැත්නම් ඒක ගැඹුරින් ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. එහෙම ඇති කියලා අපි විශ්වාස කරන්න පුළුවන්. එතකොට මේ ඒකාකාරී බවෙන් ගැලවෙන්න උපක්‍රම හොයනවා. එතකොට නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ විකල්පමය සම්බන්ධයකට මේ දිමිත්‍රි සහ ඒ විශේෂ මන්නා දෙන්නම ප්‍රවේශ වෙනවා. එතකොට මෙතනදී අර මෙතනින් අපිට ඇති කරනවා යම්කිසි ආකාරයක ඒ සම්බන්ධය හරහා අපිට වින්දනයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ ඒකෙන් ප්‍රකාශයටපත් කරනවා. අපි මේ වගේ බොහෝ විට මෙවැනි සම්බන්ධතාවලට පෙළඹෙනවා කියන එක අපිට මතක් කරවනවා. මේකෙන් අපි මෙහෙමයි නේද කියන්නේ. ඒ වගේම දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි මෙහෙම සම්බන්ධයට ඇතුළු වුණාට පස්සේ සුවිශේෂ ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න පුළුවන්. يعني ජීවිතයේ කියන්නේ ඒක ඒකාකාරී බවෙන් අපි ගැලවෙන්න අපි හොයන විදි උපක්‍රමම සමහර විට අපේ ජීවිත අවුල් කරන තත්ත්වයන් බවට පත් වෙන්න පුළුවන්. එතකොට දැන් මේකේ එවැනි කියන්නේ අවුල් වීමක් පිළිබඳව අපිට පෙන්නුම් කරන්න. නමුත් මේ දෙන්න තුනම ඒකෙන් විදින අසහනය කියන්නේ සහනයක් බලාපොරොත්තුෙන් ඒ අය ඒ එවැනි විකල්පමය සම්බන්ධයකට ගියා. ඒකෙන් ඔවුන් ලබන අසහනය මේ කෙටි කතාව තුළින් ප්‍රකාශයට පත් වෙනවා. ඔව් ඒක ඇත්ත. ඒකාකාරී බවෙන් ගැලවෙන්න අපි හොයන උපක්‍රමම සමහර විට අපේ ජීවිත අවුල් කරන තත්වයන් බවට පත් වෙන්න පුළුවන්. මතකලන් තේරුම්
මතකලන්තරුම් අඳුර මැද උස්ම නොතියින්න තිබුණා අහම්ෙන් වත් මුරුගසන් වෙහි නොදී ඇතට අන්න තිබුණා කියන්නම ගිය වචන මතක උනත් මගේ හදවතට දැනුණා නොදැනුණා වගේම නට සුදු කමිස උර හිසට රිදුණා පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලක නිල තිබුණු හිතකට දෙන්න තිබුණා මම කොහොමද නිදොස් වෙන්නේ මම පහත් මෝඩ ගැහණියක් මම මටම පිළිකුල් කරගන්නවා මම නිදොස් කියලා කියන්න මට හැටියක් නැහැ මම රැවට්ටුවේ මගේ සැමියා නෙවෙයි මමමයි දැන් විතරක් නෙවෙයි හුඟක් කල් ඉඳලම මම මාව රවටා ගන්නවා සමන් මහත්මයාණෙනි මෙතනදී මේ ලේඛකයා ඇනා තුලින් පෙන්නුම් කරන්නේ ගුරෝෆ්ගේ බිරිඳගේ සෙවණැල්ලක් නෙවෙයිද මේ ගැන ඔබේ අදහස් මොන වගේ වෙයිද ඊළඟට දැන් මේ ලේඛකයා නැත්තම් මේ චෙකෝෆ් මේ ඇනා තුලින් පෙන්නුම් කරන්නේ අර ගුරෝෆ්ගේ බිරිඳගේ සෙවණැල්ලක්ද කියන එක කියන්නේ ඒ කාන්තාව අර ඔහුගේ බිරිඳගේම සෙවණැල්ලක්ද මේ ඇනාතුලින් ප්‍රකාශයට පත් වෙන්නේ කියන්නේ. දැන් එක ගැහණියක් වෙනත් ගැහණියෙකුගේ සෙවණැල්ලක් යයි ගැනීම කොතරම් දුරට සාධාරණද? ග්‍රෝෆ්ගේ බිරිඳ ඇනා ලබපු අත්දැකීම ඒ විදිහටම ලබා තියනවාද? සමහර විට ග්‍රෝෆ්හා ග්‍රෝෆ්ගේ බිරිඳ විවාහයට පෙර ඒ යහළුව යහළු වෙලා හිටපු කාලේ ඔවුන්ට නැවුම් ආදර හැඟීම් තිබුණා වෙන්න පුළුවන්. ඔවුන් දෙදෙනාටම සතුටක් ඒ සම්බන්ධයෙන් ගෙන දුන්නා වෙන්නත් පුළුවන්. නමුත් පස්සේ මේ සම්බන්ධය කියන කාලයක් යද්දී මේ සම්බන්ධය ඒකාකාරීත්වයට පෙරලිලා තියෙනවා. එනා මෙහිදී යම්සි පාපොච්චාරණයක් වගේ දෙයක් කරනවා. එතකොට ඒ කියන්නේ එයාගේ ජීවිතය පිළිබඳ පාපොච්චාරණයක් කරනවා. පසුතැවිල්ලක් පෙන්නුම් කරනවා. තමන් කරන්නේ වැරදි වැඩක් කියන එක ඇය ප්‍රකාශයට පත් කරනවා ඒ වගේම තමන්ගේ පිරිමියාව රැවටිල්ලකට භාජනය වෙනවා වගේ අදහසකුත් කියලා ඊට පස්සේ ඇයම කියනවා නෑ මම මේ කරන්නේ මගේ පිරිමියාව රැවටීම නෙමෙයි මම මාවම රවට්ටා ගැනීමක් කියලා මෙයා කියනවා දැන් මෙතනදී
ඇය ඇත්තට මෙන්න මේ තමුන්ට අසනීපයි කියලා කියලා තමයි මේ මේ එහෙම බොරුවක් කියලා තමයි ග්‍රෝෆ හම්බෙන්න එන්නේ. එතකොට දැන් විවාහයෙන් පිට සම්බන්ධයක් ගෙන යාම සදාචාරාත්මකව වැරදි කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ නීතියෙන් ඒකට තහනමක් නැහැ. නමුත් සදාචාරාත්මකව ඒක වැරදි. එහෙම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය පිළිගන්නේ. දැන් අපේ මනසේ කොටසක් තියෙනවා සුපිරියම් කියලා සුපර්ඊගෝ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ගැන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. දැන් ෆ්‍රොයිඩ් අනුව මේ සුපිරියම්ෙන් අහම තමයි අපිට වද දෙන්නේ. ඒ කියන්නේ යම් කිසි අර සුපිරියම්ෙන් කියවෙන්නේ හෘද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නයක් කියන වදදීමක් කරනවා තමුන් මේ. ඒ කියන්නේ ඒක අර වරදකාරී හැඟීමක් ඇති කරනවා මේ සම්බන්ධය වැරදි කියන එක. එතකොට ඒක ඇත්තටම එහෙම වරදකාරී බව ඇති වෙන්නේ ඒ සිද්ධියේ නැත්නම් ඒ සම්බන්ධයේ තුලම තියෙන වරදක් හින්දා නෙමෙයි. විශේෂයෙන්ම සමාජය විසින් දාලා තියෙනවා දෘෂ්ටියක්. එවැනි විකල්ප මේ සම්බන්ධයක් විවාහයෙන් පිට යෑම වැරදි කියලා. එතකොට ඒක තමයි මෙයාගේ මේ හදවතේ යම්සි විඳවීමකට ලක් කරන්නේ. එතකොට දැන් තමන් ගෙවන ජීවිතයෙන් තෘප්තිමත් බවක් නොලැබෙද්දී ඒ තෘප්තිමත් බව ලැබෙන්න වෙනත් ජීවිතයක් තියනවා කියලා අපි හිතන්න පෙළෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ ගෙවන ජීවිතය වෙනුවට වෙනස් ආකාරයේ ජීවිතයක් ජීවිත දෙකක් කියන්නේ. එවැනි ජීවිතයක් තියනවා කියලා අපි පෙළඹෙනවා. එතකොට ඇනාටත් තම සැමියා සමග ගෙවන ජීවිතය තුල ජීවිතයක් තියෙනවා කියලා දැනෙන්නේ. ඒ තුල ජීවිතයක් නැහැ වගේ තමයි හැඟෙන්නේ. නමුත් ග්‍රෝෆ් සමග පොරෙන් ගෙනියන මේ සම්බන්ධය තුලින් ඇයට ජීවිතයක් ගෙන දීලා තියෙනවා. ඇයට එහෙම දැනෙනවා. එතකොට මේ සිතුවිල්ල ග්‍රෝෆ්ගේ බිරිඳටත් අන්නටත් පොදුයි. සමහර විට ඒ බිරිඳටත් එවැනි ආකාරයෙන් හැඟීමක් ඇති වුණා ඇති. ඒ ග්‍රෝෆ් එක මුලින්ම විවාහ වෙන්න කලින් ඒ පිළිච්ච සම්බන්ධය. එතකොට මෙන්න මෙතනදී මේ හැම කෙනෙක් තුලම මේ සමරූපී බව මේක තියෙනවා. ඒ කියන්නේ තමන් ජීවත් වෙන මේ සාමාන්‍ය ජීවිතයට වඩා වෙනත් ඊට වඩා තෘප්තිමත් බවක් ලැබෙන ජීවිතයක් ඇතයි කියලා සිතීම. එතකොට අන්න ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම ජම්බිසි ආකාරයක සමරූපයක් අර සෙවණැල්ලක් අර කියන්නේ වෙන විදිහට කිව්වොත් එහෙම ඒ බිරිඳගේ සෙවණැල්ලම තමයි මෙයා තුල තියෙන්නේ කියන එකට අපිට ඒ ආකාරයෙන් උත්තර දෙන්න පුළුවන්. නමුත් අපිට කියන්නේ දැන් මෙන්න මේ හැඟීම නැත්නම් අර වෙනත් ජීවිතයක් තියෙනවා කියලා, ඒ කියන්නේ මේ ජීවන ජීවිතයට වඩා වෙනත් කෙනෙක් එක්ක ජීවත් වීමෙන් ලැබෙනවා කියන හිතන හැඟීම ඇත්තටම අපි ඒක හැඟීමක් වුණාට ඒ එහෙම හිතන ජීවිතයට ගියාට පස්සේ තේරෙනවා අපිට ඒ තුල අලුත් දෙයක් නැහැ කියලා. දැන් උදාහරණ විදිහට අපිට හිතෙන්න අර ටයිටැනික් පෙම්වතා පෙම්වතිය ඒ දෙන්නාට එකට එකතු වෙන්න තිබුණා නම් උච්චර හොඳද කියලා නේ. කියන්නේ විශේෂ මේ දෙන්නට එකතු වුණා නම් හොඳ සතුටක් ලැබෙයි කියලා. නමුත් ඇත්තටම ඒ අය එකතු වුණා නම් එහෙම එයාලා සාමාන්‍ය ජීවිතයට ඇතුළු වෙනවා. ඒකට ඒ තුල විශේෂත්වයක් අපි දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ දෙන්නට එකතු වෙන්න බැරි නිසාම තමයි අපිට හැමදාම හිතන්න පෙළඹෙනවා ඒ දෙන්නට එකතු වුණා නම් හොඳ ජීවිතයක් ලැබෙයි කියලා. නමුත් ඇත්තටම එකතු වෙන්න ලැබුණා නම් එහෙම ඒ බලාපොරොත්තු වෙන ජීවිතේ මම හිතන්නේ ලැබෙන්නේ නැහැ. මෙතනත් මේ කාන්තාවට සහ එනාට සහ ග්‍රෝෆ්ට එකතු වෙන්න තිබුණා නම් හොඳයි කියලා අපි හිතුවා. නමුත් ඇත්තටම එකතු වුණාට පස්සේ එවැනි අපි බලාපොරොත්තු වෙන ආකාරයේ ඒ ජීවිතයක් ඒ ග්‍රෝෆ්ටවත් අපේ අපේක්ෂාවවත් ඉටු වෙයිද කියලා සැක සහිතයි. ඔව් ඒක ඇත්ත. ඒ වගේම සමන් මහත්මයාණෙනි, ග්‍රෝෆ් කියන්නේ තමන්ගේ සාම්ප්‍රදායික ලෝකයේ සමග සම්බන්ධ වීමේ නොහැකියාව ඇති පුද්ගලෙක් නෙවෙයිද? ඔබට ඒ ගැන හිතෙන්නේ කොහොමද? ග්‍රෝෆ් කියන්නේ තමන්ගේ සම්ප්‍රදායික ලෝකයට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක්. ඒ සම්ප්‍රදායික ලෝකයේ සමග වාසය කිරීමට බැරි කෙනෙක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද දැන් මෙවැන්නකට උත්තර දෙන්නේ? දැන් ග්‍රෝෆ්ට සම්ප්‍රදායික ලෝකයේ පරාරෝපණය වී තිබෙන බව පේනවා. එලියනේ වෙලා වගේ පේනවා. ඒ කියන්නේ සම්ප්‍රදායික ලෝකයේ තුලම ඔහුට ඒ සම්ප්‍රදායත් එක්ක ජීවත් වෙන්න බෑ වගේ. ඒක නිකන්
අර වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ තමයි එයාගේ සමහර හැසිරීම. එතකොට සම්ප්‍රදායික ලෝකයේ ගොඩනැගිලා තියෙන සම්ප්‍රදායන් මත මේ සම්ප්‍රදායන් උල්ලංඝනය කළොත් සම්ප්‍රදායෙන්ම යම අපවාදයන්ට ලක් වෙන්න නියමයි. ඔහු සම්ප්‍රදායික දේවල් යම් ප්‍රමාණයක් ඒ විදිහටම පවත්වාගෙන යනවා. ඒ කියන්නේ එහෙම බිඳින්න නැදන විදිහට බිරිඳ සමග එයා ඉන්නවා. ළමයි සමග ඉන්නවා. ළමයිව ඉස්කෝලට එක්කගෙන යනවා. යහළුව මුණ ගැහෙන්න යනවා. ඒ අයත් එක්ක සමහරට කනවා බොනවා. එතකොට ඔහු සම්ප්‍රදාය අභියෝගයට ලක් කරන්නේ නැහැ. එතකොට දැන් ඕනනම් ඔහුට තිබුණා තමුන්ගේ බිරිඳව දික්කසාද කරලා මේ අනත් එක්ක එකතු වෙන්න. නමුත් එහෙම දෙයකට එයා යන්නේ නැහැ. ඒ කියන්නේ සම්ප්‍රදාය තුල එයා හිර වෙලා ඉන්නවා. හැබැයි සම්ප්‍රදාය තුල සිටිනින්ම යම්සි අසම්ප්‍රදායික ජීවිතයක් ගෙවන්න උත්සාහ කරනවා. ඔරියන්ඩාවේ ඔවුන් අර පල්ලියට නුදුරු තැනක වාඩි වෙලා ඉද්දී ඔහු සෝබාදහම නිරීක්ෂණය කරනවා. සෝබාදහමත් ඒකාකාරීව ගෙවි යනවා කියලා එයාට පේනවා. ඒ සෝබාදහම තුලත් මහා බොල් වියලි බවක් එයා අත්විඳිනවා. ඒකේ තලු දෙයක් වෙන්නේ නැහැ කියලා එයාට තේරෙනවා. දැන් මුහුදේ ഘോഷාව දිගටම ඇහෙනවා. ඒ තුල කිසිම අලුත් දෙයක් නැහැ. මෙහ බොල් සද්දයක් තමයි එයාට ඇහෙන්නේ. එතකොට අපි හිතියත් නැතත් සෝබාදහමේ ඒකාකාරී බව දිගටම තියෙනවා. එතකොට අපේ ජීවිත තුලත් මේ ඒකාකාරී බව තියෙනවා. ඒ වගේම මගේ උදාසීන බව තියෙනවා කියන එක එයාට දැනෙනවා. නමුත් මේ තරුණියත් සමග මුහුද අයිනේ වාඩි වෙලා ඉදී ඔහුට නැවුම් බවක් දැනෙනවා. එතකොට අන් අය සමග සිටින විට අර පරිසරය නැත් අන් අය සමග ඉදදී අර පරිසරය තුලත් යම්සි චමත්කාර බවක් ඔහුට දැනෙනවා. එතකොට ඔහු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම පිටුපාන්නේ බයයි. හැබැයි ඒ නිසාම තමයි මෙයා අර හැංගි මේ සම්බන්ධය අරගෙන යන්නේ. එතකොට හැංගි අරගෙන යනවා කියලා කියන්නේ ඒ සම්ප්‍රදාය අභියෝගයට ලක් නොකර සම්ප්‍රදායට යටත් අසම්මත ජීවිතයක් ගෙවන්න හදන උත්සාහය. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම මෙයාට සම්ප්‍රදාය සමග සම්බන්ධ වෙන්න පුළුවන් බැරි කෙනෙක් නෙමෙයි. නමුත් එසේ සම්බන්ධ වෙමින්ම එයා යම්කිසි අසම්ප්‍රදායික ජීවිතයක් ගෙවන්න උත්සාහ කරන බවත් මේකෙන් තේරෙනවා. හොඳයි. මෙතනදී දිමිත්‍රි සහ ඇනා අතර සිදුවන වෙනවීම ඔබට දැනෙන්නේ කොහොමද? මේ සාමාන්‍යයෙන් ඕනම තැනක සිදුවන සිදුවීමක්. නමුත් ඔබ මේ විශේෂයක් විදිහට දකින්නේ මේ කතාව තුළ දකින විශේෂයක් නිසාද? එහෙමත් නැත්නම් ඔබේ ජීවිතය තුළ දකින විශේෂත්වයක් නිසාද? දැන් දිමිත්‍රි සහ ඇනා අතර තියෙන මේ සම්බන්ධය නැත්නම් ඇතිවන මේ වෙනස් නැත්නම් සම්බන්ධ තුලින් ඇතිවන යම්කිසි වෙනස් වීම සම්බන්ධ තුළ තියෙන වෙනස් වීම මට දැනෙන්නේ කොහොමද? ඒක කියවලා. එතකොට දැන් මේක මේ සම්බන්ධය ඕනම තැනක සිදුවන දෙයක් වෙන්න පුළුවන්. මේ විශේෂයක් ලෙසට දකින්න යම්කිසි විශේෂයක් තියනවද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නැත්නම් මගේම ජීවිතයේ තියෙන විශේෂත්වයක් නිසා මෙය විශේෂයක් ලෙස දකින්නවද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. දැන් මේ හමුවීම තුළ තියෙන ඔවුන්ටත් විසඳා ගන්න බැරි ගැටලුව කොහොමද? දැන් හමුවීම දිගටම ගෙනියන්නත් බෑ. මෙයාලා දැන් මේ දෙන්නගේ දැන් තැන් වල මෙයාලා හමු වුණා. නමුත් මේක දිගටම කරන්නත් බෑ. වෙන වෙනද ඒ අයට වෙන වෙනද සිදු වෙනවා. නමුත් වෙන වෙනා ඉන්නත් බෑ මෙයා දෙන්න. එතකොට මෙතන තියෙනවා යම්කිසි උපතෝ කෝටිකයක් ඩිලෙමා එකක් තියෙනවා. මොවුන් දෙදෙනාට මේ හමුවීම විශේෂයක් වුණා. මෙවැනි සම්බන්ධතාවලදී පැනනගෙන පොදු උපතෝ කෝටිකේ තමයි මෙයයි මුහුණ දෙන්නේ. දැන් විවාහයෙන් පිට සම්බන්ධතාවක් නැත්නම් එවැනි සම්බන්ධයක් සමාජයට හොරෙන් දිගටම ගෙනියන්න බෑ. බොහෝ විට මේක හෙළිදරව් වෙනවා. එතකොට කවදා හරි මේක අනිත් අය දැනගන්නවා. එතකොට විවාහයෙන් ඒ වගේම විවාහය නවත්වලා මෙවැනි දෙයක් කරන්නත් බෑ. කියන්නේ විවාහයෙන් සම්පූර්ණ අත්හිටවලා මෙවැනි දෙයකට එළඹෙන්නත් බෑ. සමහර අය එළඹෙනවා. නමුත් ඒ එළඹුණාට පස්සේ අර තමුන්ගේ ආදර සම්බන්ධයෙන් ලබාගත්තා වූ
විඳනන මොකද විවාහය නව අවසන් කරලා මේකට එළඹුණොත් එහෙම ඒ විඳනේ නැතු වෙනවා එතකොට මේ මේ ආදර සම්බන්ධයක තියෙන අර අර මේ මේ ඔන්ටොලොජි එක නැත්නම් ඒකේ තියෙන සත්‍ය ස්වરૂපය මෙන්න මේකයි එතකොට දැන් මෙතන මේ මේ මෙතන සිද්ධ වෙනවා දැන් විදවීමකට ලක් වෙනවා මේ දෙන්නම එනා වෙනස් වෙනවා නෙමෙයි මෙතනදි වෙන්නේ දැන් ඇය කොතරම් දුරට මේකට ආශා වුණත් මේ සම්බන්ධයට ඒ දිගටම ඇයටත් කරගෙන යන්න බෑ දැන් මේ කෙටි කතාව කියවන අපටත් අවශ්‍ය වෙන්නේ මොකද්ද ඒ කියන්නේ දිගටම මේ මේ අසම්මත සම්බන්ධය සමාජයට හොරෙන් පවත්වාගෙන යෑම දකින්නද අපි බලන්න අපි ආසයි එහෙම නැත්නම් මේ සම්බන්ධය කඩලා වටන්නද අපිට කාට හරි කියන මේක හෙළිදරව් කිරීමද හෙළිදරව් කරලා ඊට පස්සේ මේ දෙන්නගෙම පවුල් වලට මේක ආරංචි වෙලා මේ සම්බන්ධය නැත්නම් හොරෙන් කරන සම්බන්ධය නැවැත්වීමද අපේ අපේක්ෂාව එහෙම නැත්නම් මේ දෙන්නව එකතු කිරීමද කොහොම හරි මේ පිරිමියාගේ බිරිඳටත් හොරෙන් මේ කාන්තාවගේ පිරිමියාටත් හොරෙන් මේ දෙන්නව මුණගස්සලා මේ දෙන්නව එකට සම්බන්ධ කිරීමද අපේ අපේක්ෂාව එතකොට අපිත් ඇත්තටම හිර වෙන්නේ අර ඇනා සහ ගොරෝ හිර වෙච්ච ඒ උබතෝ කෝටිකේම තමයි මේක හිර වෙන්නේ මෙවැනි මෙවැනි කතාවකට දැන් දැන් අන්න එවැනි තත්වයකට යම්සි ලේඛකයෙක් අපිව අරගෙන එනවා කියන එක ඇත්තටම විශිෂ්ට ලේඛකයෙකුගේ තියෙන සුවිශේෂ හැකියාවක් ඒ කියන්නේ දැන් උදාහරණ විදිහට අපි කැමති නෑ දැන් මේ කතාව කියෝගෙන යද්දී මේ මේ ඒ කියන්නේ මේ අය වගේ මේ මේ කාන්තා මේ පිරිමියාගේ සත්‍ය නිත්‍යනුකූල බිරිඳට මේක අල්ලලා දෙන්න ඒ වගේ එකකට අපි කැමති නෑ අපිට අවශ්‍යයි මේ දෙන්නව හොරෙන් මුණගස්සන්න නේද ඒ වගේම අපිට අවශ්‍යයි මේ දෙන්නව එකතු කරන්න ඒකත් අපිට අවශ්‍යයි හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ දැන් එහෙම එකතු වුණාට පස්සේ අපි ලබන අත්දැකීම මොකක්ද එන අපේ පැතුම එකතු වීම වුණා එකතු කිරීම වුණා ඇත්තටම එකතු වුණාට පස්සේ මේ දෙන්නගෙම අර අර නීරස ජීවිතය කියන්නේ දැන් ග්‍රෝෆ් සහ යාගේ පිරිඳ එකතු වෙලා ඉන්නවනේ විවාහයක් ගෙවනවා එතකොට ඒක තමයි ඒකාකාරී බවක් අපි ලබන්නේ අපි දකින්නේ එතකොට දැන් මේ දෙන්නත් ඇත්තටම මේ අසම්මතනේ පෙම්වතුන් දෙන්න මේ දෙන්න එකතු වෙලා එකතු වුණොත් බැරි වෙලාවක් එතකොට අපිටත් අර දැනෙනවා ඒකාකාරී බවේ නිසා මේ දෙන්නව එකතු නොකර සිටීමේ ආශාවකුත් අපි තුන ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපිට මේ කතාව තුළ දකින්න තියෙන අතිශයම සුවිශේෂී කාරණා. රැ කාලයේ කතරම් විපරීතද? දවාල කතරම් නීරසද? හිස්ද? පිස්සු කඩදාසි සෙල්ලම බඩජාරි ලෙස කෑම බේබදුකම එකම දේ ගැන තොරතෝංචියක් නැතිව කතා කිරීම ජීවිතේ වැඩි කාලයක් කිසිවෙකුට පළක් නැති දේවල් ගත වේ එකම දේ දිගින් දිගටම කතා කිරීම පළක් නැති වැඩකි ජීවිතෙන් ඉතිරිවන්නේ රැවටිලි සහගත ශක්තිහීන රොඩු බොරළු ගොඩකි ඉතින් මේන් ගැලවි පැන යාමටත් නොහැකි මේ හිදීම පිස්සන් කොටුවක හිදීම හෝ බරපතල වැඩ ඇතිව සිරගයක හිදීමට හෝ දෙවෙනි නොවේ. ඔබට මේ අවස්ථාව වඩාත් දැනෙන්නේ ඇයි? දැන් මේ අවස්ථාව නැත්නම් මේ කතාවේ විශේෂයෙන්ම දැන් මේක ඇයි මට දැනෙන්නේ මේ කතාව? වෙන කෙටි කතා අතරින් බොහොමයක් කෙටි කතා අතරින් මෙන්න මේ කෙටි කතාව මට ටිකක් අර මගේ ආත්මයට ආත්මයේ කලබල සුළු අත්දැකීමක් බවට පත් වෙන්නේ ඇයි එතකොට මේකෙන් අර ජීවිතයේ තියෙන හිස්කම ගැන හැඟීමක් ඇති වෙනවා අපේ ජීවිත තුන නොවිසඳන කුමද්දෝ ගැටලුවක් අපි හැම කෙනෙක් තුල මොනවා කළත් විසඳෙන්න නැති ප්‍රශ්නයක් හැම දවසම ඉතුරු වෙනවා අපගේ ජීවිත තුන පරිපූර්ණ වෙන්නේ නැති ස්වභාවයක් දැන් අපි දැන් මේ මේ කතාවට අනුව මේ ග්‍රෝව් කාඩ් ගන්න කියන්නේ කාඩ් සෙල්ලමට යනවා එතකොට දැන් එහෙම කාඩ් සෙල්ලම් ගියත්
ඒකෙන් ලැබෙන පරිපූර්ණත්වයක් නැහැ. ඒත් මොකද්ද අඩුවක් ඉතින්. දැන් බඩජාරි විදිහට ඕනනම් කෙනෙකුට කෑම කන්න පුළුවන්. බොන්න පුළුවන්. නේ? නමුත් ඒකෙන් කොච්චර කෙරුවත් ඒකෙන් නුත් ඉටු නොවෙන මොකද්ද හිස්කමක් අපේ ජීවිතේ තියෙනවා. දැන් තොරතෝන්චියක් නැතුව කතා කරනවා සමහර පුද්ගලයන්. එතකොට ඒකෙනුත් කතා බහ කරනත් අපි පරිපූර්ණත්වයක් ලබා ගන්න බලනවා. දැන් මෙදා විදිහට මෙයා මේ ක්ලබ් එකට ගිහිල්ලා නැත්නම් ඒ බොන්න තියෙන තැන් වල විවිධ කතා එයාගේ යාළුවොත් එක්ක යුද්ධයක් විඳ කතා කරනවා. තොරතෝන්චියක් නැතුව. නමුත් ඒකෙන් එයාට මොකද ඒ අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. මොනවා කළත් මේ පරිපූර්ණත්වය ලැබෙන්නේ නැහැ. ඒතර ගුරුස්ගේ විකල්පය මේ පරිපූර්ණත්වය ලබා ගන්න එයා හොයනවා. හරි, ඒ කියන්නේ ආදර සම්බන්ධයකට නෑ අතුන්නේ. ඒකෙනුත් එයා හයන්නේ අර කුමද්ද අඩුවක් පුරව ගන්න තමයි, අඩුවක් නැති වෙයි කියලා තමයි මේ සම්බන්ධය ගියාට පස්සේ එයා එහෙම උපකල්පනය කරන තමයි මේ සම්බන්ධයට යන්නේ. එතකොට ඔහුගේ මේ බලාපොරොත්තු වෙන අඩුව පිරේ කියලා අපිට හිතන්න පුළුවන්. මගේ උත්තරය හිතන්න බෑ. ඒ කියන්නේ එහෙම අඩුවක් මේ කාන්තාව හම්බුණා මෙයාට මේ අඩුව පිර වෙන්නේ නැහැ. ඒකට අපි හිතන්නේ නිදහස් ලෝකය අර හිරගෙදරට වඩා හොඳයි කියලා තමයි අපි හිතන්නේ. හිරගෙදරින් එළිය තියෙන නිදහස් ලෝකය හොඳයි කියලා. නමුත් නිදහස් ලෝකයම ඇත්ත වශයෙන්ම හිරගයක්. අපි නිදහස් කියලා කිව්වා. අපි මේ බරපතල අඩුවක් විදිමින් ඉන්නවා නම් අපි මේ ජීවත් වෙන ලෝකේ කියන්නේ හිරගේ නෙමෙයි එළියේ ඉන්න ලෝකෙත් අපි ඒ අඩුව විදමින් ඉන්නවා නම් එතකොට මේක හිරගයක් වගේ නේද? ඒ ප්‍රශ්න අගන්න පුළුවන්. එතකොට චෙකෝව්ගේ කෙටි කතාවේ මේ ස්ථානය නැත්නම් මේ මෙන්න මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම අපි දාර්ශනික භාෂාවෙන් කිව්වොත් මේ සාන්දෘෂ්ටික අත්දැකීම එක්සිස්ටෙන්ෂල් එක්ස්පීරියන්ස් එක ඉතාම ඉහළ මට්ටමින් ප්‍රකාශයට පත් කරන මිනිස්සු මේ විදිම අඩුව පැවැත්මේ තියෙන අඩුව නැත්නම් ඒක පිරෙන්නේ නැති බව ඉතාම කදින්ම මේ කතාවෙන් ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසාම තමයි මේ කතාව ඉතාම දැඩි විදිහට අපේ ආත්මයට වදින්නේ. ඒ අදහස හරි අපූරුයි. අපි හැම කෙනෙක් තුළම මොනව කරත් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් හැම දවසකම ඉතුරු වෙනවා. ඔව්, ඒක ඇත්ත. ඔහුට ජීවිත දෙකක් තිබේ. එකක් කාට උවත් සොයා බලා දැනගත හැකි ලෙස පැහැදිලිය. ඒ ජීවිතය ඔහුගේ යාළු මිත්‍රයන්ගේ ජීවිතය වගේ ගතානුගතික සත්‍යනුත් ගතානුගතික කූටකමිනුත් පිරි ඉතිරීගෙනය. ඔහුගේ අනෙක් ජීවිතය රහසේ ගතවන්නකි. සමන් මහත්මයාණෙනි, මේ කොටස තුල ගුරුෆ්ගේ ජීවිතයත් අනිත් මිනිසුන්ගේ ජීවිතයත් අතර වෙනසක් ඔබ දකිනවාද? අප හැම කෙනෙකුගේ ළඟම මේ ද්විත්ව චරිත ස්වභාවය පවතිනවා නේද? දැන් මේ කොටස තුල ගුරුෆ්ගේ ජීවිතයත් අනිකුත් මිනිසුන්ගේ ජීවිතයත් අතර වෙනසක් පෙන්නුම් කරනවා. එහෙම නැත්නම් අපි හැම කෙනෙකු ළඟම අර ද්විත්ව චරිත ස්වභාවයක් තියෙනවාද කියන ප්‍රශ්නය අහුවොත් ඔව්. මේ ද්විත්ව චරිත ස්වභාවය අපි හැම කෙනෙක් තුළම තියෙනවා. ඒ ගුරුෆ්ට විතරක් විශේෂ එකක් නෙවෙයි. ද්විත්ව බව, දෙබිඩි බව, අපේ ආත්මයේ දෙකට පැලිලා තියෙන බව අපි හැම තුළම තියෙනවා. එතකොට මේ එක පැත්තකින් අපේ ආත්මය තුළ අපේ අතුලන්ත ජීවිතය එළියට පෙනෙන පැත්තක් තියෙනවා. ඒ වගේම එළියට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ අභ්‍යන්තරික එකක් තියෙනවා. නැත්නම් බාහිරව පේන ස්වරූපයක් තියෙනවා, අභ්‍යන්තරික එකක් තියෙනවා. එතකොට ඒ අපේ ජීවිතයේම සවිඥානික පාර්ශ්වයක් වගේම අනිත් පැත්තෙන් අවිඥානික පාර්ශ්වයක්, අඳුරු පාර්ශ්වයක්. එතකොට එක ජීවිතයක් ගතානුගතික එකක්, සම්ප්‍රදායට යට ජීවිතයක්. ඒ වගේම අනෙත් එක රහස් ජීවිතයක්. රහසින් අපි නඩත්තු කරන ජීවිතයක් තියෙනවා. එතකොට ගුරුෆ්ගේ මේ සාරාත්මක ජීවිතය රහසේ ගෙවන්න ඔහු ගෙවන ජීවිතය තමයි මෙයාගේ තියෙන සාරාත්මක ජීවිතය. සාරාත්මක කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ ඇත්ත ගුරුෆ් ඉන්නේ මේ රහසේ ගෙවන ජීවිතය තුල. එතකොට ඔහුගේ ආවංක රැවටිලිකාර ඒ ජීවිතය
අර රහසේ සෝරි ඒ කියන්නේ එයාගේ අවංක සහ රැවටිලිකාරී නොවන ජීවිතය මේ රහසේ ගෙවෙන්නේ. එතකොට එළියට යා පෙන්නුම් කරන ජීවිතය අවංක ජීවිතයක් නෙමෙයි. ඒක මහා රැවටිලිකාර ජීවිතයක් තමයි එළියට පෙන්නුම් කරන්නේ. ඒතර දැන් අර බැංකුවේ යා ගෙවන ජීවිතය, සමාජ ශාලාවේ යා ජීවන ජීවිතය, බිරිඳ සහ ඒ පවුලේ දරුවොත් එක්ක ගෙවන ජීවිතය ඇත්තට මේක ව්‍යාජ රැවටිලිකාර ජීවිතයක්. ඒක නිකන් වෙස් නුණක් වගේ. ඇත්තම වුණ නෙමේ ඒ ඒ ඒ ජීවිතය තුන යා පෙන්නුම් කරන්නේ. දැන් බිරිඳ ඉදිරියේ ඒ නිසා එයා ඒ පුද්ගලයාගේ පෙන්නුම් කරන්නේ බොරුකාර ජීවිතයක්. පෙම්වතිය ඉදිරියේ එයා පෙන්වන්නේ සත්‍යකරුක ජීවිතයක්. ඔහුට තියෙනවා සෑම අයෙකුගේම වෙන විදිහට කිව්වොත් එහෙම يعني මේක කියන්න පුළුවන් සෑම කෙනෙකුටමත් මෙන්න මේ මේ අභ්‍යන්තරික සහ නැත්නම් මේ බාහිරව පෙන්වු කරන ජීවිතය නැත්නම් රහසින් ජීවන ජීවිතයට සහ එළියට පෙන්වු කරන ජීවිතය වශයෙන් අපිට දෙකට පැනලා තියෙනවා. එතකොට එක පැත්තකින් මේක කියන්න පුළුවන් දහවල් ජීවිතයක් තියෙනවා අනිත් පැත්තේ රාත්‍රී ජීවිතයක් තියෙනවා. එතකොට මේක මේ 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 ඩයලෙක්ටික් එක මේ ද්විත්ව ස්වરૂපය හැම කෙනෙකුටම තියෙනවා. එතකොට දැන් ශිෂ්ට අශිෂ්ට සියලුම ගැහණු පිරිමි තුල මෙන්න මේ දෙබිඩි බව තියෙනවා කියන එකයි මට කියන්න අවශ්‍යයි. සමහර අය කියන්නේ අපි නම් දෙබිඩි නෑ. අපි මොකක් හරි එක ජීවිතයක් විතරයි තියෙන්නේ කියලා. නමුත් එහෙම කියන කෙනෙක් හිටියොත් එහෙම ඇතරම එයා මැරිච්ච ජීවිතයක් එයා තුල තියෙනවා. මොකද මේ ආත්මය දෙකට කැරිලා නැත්නම් එහෙම කියන්නේ මේක තියෙන නිකන් එකම එකම වගේ ජීවිතයක් නම් ඒ ජීවිතය අත්‍යවශ්‍යම යාන්ත්‍රික ජීවිතයක්. එතකොට මේ කෙටි කතාවෙන් අපි එහෙම නෙමෙයි අපි යාන්ත්‍රික ජීවිත නෙමෙයි අපිට තියෙන්නේ මෙන්න මේ පැලුණු ජීවිත කියන ඒ ඒ සංසිද්ධිය ඉතාම හොඳින් මේ කෙටි කතාවෙන් ප්‍රකාශයට පත් කරනවා. Ah
මේ කතාව අවසානයේදී කතුවරයා දිමිත්‍රි සහ ඇනාගේ ජීවිතවල විනාශයක් ගැන කතා කරාට සමන් මහත්මයාණෙනි මම හිතනවා ඔවුන් හමුවීමට පෙර සිටම ඔවුන්ගේ ජීවිත අසාර්ථක වී තිබුණා කියලා. මේ ගැන ඔබේ අදහස මොන වගේ වෙයිද? දැන් මේ දෙදෙනාගේ ජීවිත තුල දෙදෙනා කියලා කියන්නේ මේ ගොරෝස් සහ යාගේ පෙම්වතිය අනා. එතකොට දැන් මේ ජීවිතවල යම්සි විනාශයක් ගැන, ඒ කියන්නේ යාලගේ ජීවිත විනාශ වෙනව නේද කියන හැඟීමක් කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි මේ විනාශය, මේ විනාශය නැත්නම් මේ අසාර්ථකභාවය ඒ කියන්නේ මුල ඉඳලම තිබුණා නේද කියලා ප්‍රශ්නයක්. කලින් ඉඳලම මේක තිබුණා නේද? ඒ කියන්නේ අසාර්ථක වීම කලින් ඉඳලම තිබුණා නේද කියලා යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් ඒක මොකද්ද මගේ එක දෙන පිළිතුර. දැන් කතුවරයා කියන ආකාරයට ඔවුන්ගේ ජීවිත විනාශ නොවෙන්නේද යන්නට දෙන හේතු වශයෙන් ඕනනම් අපිට ඒ කියන්නේ විනාශ වෙනවා නේද නැත්නම් විනාශ නොවෙන්නේ නේද කියන එකට හේතු වශයෙන් අපිට දෙන්න පුළුවන් ඇගේ විඳවීම. එතකොට ඇගේ දිගින් දිගටම කරන්නේ ඇඬිල්ල ඇඬවි අඬන එක නේද? එතකොට මේක ඇ කියනවා. ඒ වගේම එයාට සුසංවාදයක් නොලැබෙන නිසා ඇතිවන දුක නේද? ඒ වගේම වුන්ට රහසින් පොරුන් වගේ හමු වෙන්න සිදු වෙලා තියෙන එක. එතකොට මේවා තුලින් ප්‍රකාශයට පත් වෙන්නේ මේ මෙයාලගේ ජීවිත විනාශය නේද කියන එක. ඒක විනාශයේ පැත්තට නේද යන්නේ කියන එක. දැන් මෙතනදී යම්සි දාර්ශනික අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මිනිසුන්ගේ ජීවිත ගත්තොත් සතුන්ගේ ජීවිත වලින් වෙනස් වෙන ප්‍රධාන තැනක්. දැන් සත්තු ගත්තොත් එහෙම තමුන්ට මොකක් හරි විනාශකාරී දෙයක් මුණ ගැහෙන්න යනවා නම් ඔවුන් ඒ අනතුරුදායක බවින් ගැලවෙනවා. ඒකට කියන්නේ self preservation කියලා. යම්සි බල්ලෙක් අපිව යම්සි වත්තකට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඒ වත්තේ නැත අයිතිකාරයා බල්ලට පහර දෙනවා ගලක. ඊට පස්සේ ඒ බල්ලා ආයෙ කවදාවත් එතෙන්ට යන්නේ නැහැ. කියන්නේ එයා preserve වෙනවා. නමුත් මිනිස්සු එහෙම නෙමෙයි. යම්කිසි පිරිමියෙක් කාගේ හරි ගෙදරකට ජනේලෙන් ඔළුව දැම්මොත් එහෙම ගුටි කණ්ඩ වෙන්න නැත්නම් එහෙම ඉඩක් තියෙනවා බොහෝමද. නමුත් ඒක දැන දැන මිනිස්සු ඒ විනාශයේම වැළඳගන්න මිනිසුන්ගේ පෙළඹීමක් තියෙනවා. නේ? එයාලා දන්නවා යම්සි පුද්ගලයෙකුට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නොත් එහෙම ඒකෙන් විනාශයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක දැන දැන ඒ කෝල් එක දෙනවා සමහරවිට. එතකොට මේ මිනිස්සු තුළ තියෙන මේ ස්වභාවයට කියන්න පුළුවන් දාර්ශනිකව self destruction, ස්වයන් විනාශය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි විනාශ වෙන්න කරන උත්සාහය. ඒ කියන්නේ ආ ප්‍රිසර්ව් වෙන්න නෙමෙයි මිනිස්සුන්ගේ ජීවිත තුළ තියෙන්නේ. හැමතිස්සෙම මිනිස්සු තුළ විනාශකාරීත්වයකට අඩගැසීමක් මිනිස්සු තුළ තියෙනවා. දැන් මේ දෙන්නා කවුද? ගොරෝෆ් සහ අනා කියන දෙන්නම හොඳටම දන්නවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිතවලට යම්කිසි අපත්‍යයක්, අපත්‍යදායක බවක්, හානියක් වෙන්න පුළුවන් කියලා. නමුත් එසේ දැන දැනම තමයි මේ දෙන්නා හොරෙන් හෝ අනතුරුදායක ලෙස මුණ ගැහෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අර එක්තරා අවස්ථාවක නාට්‍ය ශාලාවකට යනවා මේ විශේෂඥ අන්නා සහ යාගේ ස්වාමියා නාට්‍ය ශාලාවේ ඉද්දී ගම් කෙටි වෙලාවකට ඒ ඉන්ටර්වල් එකේ වෙලාවේ ඒ සැමියා එළියට යනවා සිගරට් එකක් බොන්න. අන්න ඒ අවස්ථාවේදී ගොරෝස් අග්ගාල දුවගෙන ගිහිල්ලා අර කාන්තාව එතනදී මුණ ගැහෙනවා. මේක අතිශයින්ම අනතුරුදායක හමුවක් ඔහු තුල තියෙනවා. ඒ කරන්නේ ඒ දෙන්නටම මේක අනතුරක් වෙන්න පුළුවන්. නමුත් ඒක දැනගෙන මේ ගොරෝස් එතන ඒ කාන්තාව මුණ ගැහෙනවා. එතකොට ඒ සිද්ධි දාමේ අතිශයින්ම වැදගත්. එතකොට මෙන්න මිනිස්සුන්ගේ මෙන්න මේ පෙළඹවි මේ අනතුර කියන එක මිනිස්සු දැනුවත්ව බාර ගැනීම මේක විශේෂයි. එතකොට දැන් මේ සම්බන්ධය යන්නේ මේ දෙන්නගෙම ස්වාමීවරුන්ට සහ බිරිඳවරුන්ට හොරෙන් බොරු කියලා තමයි මේ සම්බන්ධය යන්නේ. එතකොට මෙන්න මේ සම්බන්ධයක්ම ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ මෙවැනි සම්බන්ධයක් කලින් ඉඳලම අනතුරට වැටෙන්න නියමිතයි.
අසාර්ථක බව මේවා තුල කලින් ඉඳලම මේකට නයිසાર્ජිකව ආවේනිකව මේ අසාර්ථක බව තියෙනවා. ඒතරු ගුරුස්සා ඔහුගේ බිරිඳ අතර ජීවිතය අසාර්ථක වගේම පස්සේ ගුරුස්සා අන්නා අතර ගොඩනැගෙන්න යන සම්බතතාවත් අසාර්ථක වෙන්න නියමිතයි. ඒ කියන්නේ ඒක අපිට කවදාවත් කියන්න බෑ. හොඳම ආදරවන්තයන් දෙන්න දැන් ඔන්න මුණ ගැහිලා මේ අය හොඳම ජීවිතයක් ගෙවන්නයි යන්නේ කියලා. එහෙම වෙන්න විදිහක් නැහැ. මේ ජීවිතයත් අසාර්ථක වෙන්න නියමිතයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ හැම ජීවිතයක් තුළම හැම සම්බන්ධයක් තුළම අසාර්ථකත්වය කියන එක කලින්ම ආවේනික වශයෙන් ඒක තුළ අන්තර්ගත වෙලා තියෙනවා කියන එක. පිය කොපුලින් ඇයව සනසවන්නට සිටු ඔහු ඈ වෙතට පැමිණ ඇගේ දෙවුර ඇල්ලුවේය. එකිනෙහිම ඌ කාමරයේ තිබූ කණ්ණාඩියෙන් ඔහු තම පිළිබිබුව දුටුවේය. ඔහුගේ කෙස් දැනටමත් සුදු වීගෙන එයි. පසුගිය අවුරුදු කීපය තුළ තමා මෙතරම් මහලු වීම පුදුමයකි. මම හිතනවා සමන් මහත්මයාණෙනි, ගුරොෆ්ගේ දිත්ව ජීවිතයේ සත්‍ය ස්වභාවය ගුරොෆ්ට මනාව පිළිබිබුවන්නේ මේ අවස්ථාවේදී කියලා. මේ අදහස ගැන ඔබ හිතන්නේ මොකක්ද? දැන් මේ කතාව ගා ඉස්සරහට අවසානයට එද්දී ඊටම තීරණාත්මක තැනක් අපිට මුණ ගැහෙනවා. මේ ගුරොෆ්ගේ මේ තිත්ත ජීවිතය ජීවිතයේ තියෙන මේ සත්‍ය ස්වરૂපය හෙළිදරව් වෙන්න පටන් ගන්නවා එක අවස්ථාවක්. දැන් ඒක දැන් මෙහෙමයි වෙන්නේ. දැන් මේ කතාවේ තීරණාත්මක තැන තමයි මේ මේ සිද්ධිය ඇති වෙන්නේ. දැන් තමන්ටම ගුරුවරට පේනවා තමන්ටම මේ කන්නඩියෙන් තමුන්ගේ පිළිබිබුව දකිනවා එක අවස්ථාවක්. තමන්ටම තමන්ගේ ජීවිතය ගැන පරාවර්තනය කර ගන්නවා. රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ පරාවර්තනය කර ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි. එතකොට ගුරුවරට පේනවා තමුන් දැන් මහලු වෙලා තියෙනවා. පොඩ්ඩේ පැහැදිලි. නේද? ඒක දැන් මම නිකන් මේ සම්බන්ධයට ඇතුළේදී තරුණෙක් වගේනේ ඇත්තටම මේ යගේ වයසත් අමතක වෙලා නේද එහෙමනේ මෙයා මේ එළඹෙන්නේ. නමුත් දැන් මෙයාට පේනවා තමුන් දැන් මහලු වෙලා එනවා. එතකොට ඒ වගේම මෙයා නිරීක්ෂණය කරනවා තමුන්ගේ විතරක් නෙමෙයි අනාගේ ජීවිතයත් කෙමෙන් පරවෙලා යනවා බවක් මේක පේනවා. පටන් අරගෙන තියෙනවා පරවෙන්න නැත්තම් ඒක මහලු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක අවබෝධ වෙනවා. ඔහුම ප්‍රශ්න කරනවා දෙදෙනෙකු ආදරය කරන විට ඔවුන් ඇත්තටම ආදරය කරන්නේ කාටද? නැත්නම් භෞතිකව ඔවුන් ආදරය කරන්නේ මේ තමුන්ට අභිමුඛ වෙන අයටද? නැහැ, එහෙම නෙමෙයි කියලා මෙයාට හැඟීමක් ඇති වෙනවා. කියන්නේ තමුන් ආදරය කරන්නේ දැන් පිරිමියා ආදරය කරනවා ගැහණියගේ ශරීරයට. ගැහණියා ආදරය කරනවා පිරිමියාගේ ශරීරයට. එතකොට දැන් මේක තියෙන අවුල නැත්තම් මේක තියෙන ගැටලුව පිළිබඳ රිෆ්ලෙක්ෂන් එකක් ඇති වෙනවා මෙන්න මේ අවස්ථාවේ. දැන් මෙතනදි කියවෙන්නේ ඇත්තටම මෙහෙම ආදරය කරන්නේ අපි මේ තමුන්ට මුණ ගැහෙන භෞතිකව මුණ ගැහෙන අයට නෙමෙයි කියන එක. ඒ අය සිතින් මවාගත්තු ෆැන්ටසි රූපයකට තමයි එයා ආදරය කරන්නේ. يعني තමුන් ඇත්තටම ආදරය කරලා තියෙන ගැහණියට කියන සලකා බැලුවොත් එහෙම මේ ගුරොෆ්ගේ ඔළුවේ ෆැන්ටසිමය ආකාරයේ ගැහණියක් ඉන්නවා. එතකොට ඒ ගැහණිය තමයි අර අනාතුලින් එයා දකින්නේ. එතකොට ඒකට තමයි ආදරය කරන්නේ. එතකොට දැන් මෙන්න මේ අවබෝධය කරගත්තට පස්සේ ඔවුන්ට එකිනෙකාට ප්‍රේම කරන්න පුළුවන් නම් කියන්නේ දැන් මේ දෙන්නා මහලු වේගෙන එනවා. එහෙම දැනගෙන දැන් සාමාන්‍යයෙන් වෙන්නේ තරුණ ශරීරවලට ආදරය කරලා මහලු වෙනවා බව දැක ගාවම ඊට පස්සේ මේ වගේම අයින් වෙනවා ක්‍රමවත්. නමුත් මෙතනදී මෙයා මේ තමුන්ගේ රිෆ්ලෙක්ෂන් එකක් ඇති කරගෙන මෙයාලා මහලු වෙනවා බව දැනගෙන මේ අන්නට මෙයා ප්‍රේම කරනවා නම් එතන ඇතිවන ආදරය මොකක්ද? ජම්බුසි ආකාරයකට මේ ආදරේ ශ්‍රේෂ්ඨත්වයක් ප්‍රකාශයට පත් වෙනවා කියන එකයි මට කියන්න අවශ්‍යයි. එතකොට ඔහු කලින් පෙම් කළ අයට මේ අර්ථයෙන් ඇත්ත වශයෙන්ම එයා පෙම් කරලා නැහැ. කියන්නේ යම්සි ආකාරයක නිකන් අර ශරීරවලට ප්‍රේම කරුවා වගේ දෙයක් තමයි
සල්ලාලකමට ප්‍රේම කරුවා දෙයක් වගේ තමයි ඉස්සර ජීවිතවල මෙයා මේ කලින් එයාගේ පෙම්වතිය හෝ කාට හරි සම්බන්ධයෙන් එයා ලබලා තියෙන අද්දැකීම. නමුත් මෙතනදී එහෙම එකක් නෙමෙයි. එතකොට දැන් එනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම මෙහිදී ඇයි ඔහු හිතන ආකාරය කියනවනේ, කියන්නේ මේක අපි දැන් මහලු වෙලා කියලා දැන දැනත් ඊට පස්සේ මේ ආදරය කරන්න පෙළඹෙනවා. එතකොට ශරීර වියකිලා ගියත් දැන් මෙන්න මෙතනදී මේ දෙන්න නියම ප්‍රේම සම්බන්ධයකට මෙන්න මෙතනදී ඇතුල් වෙනවා. මේ කතුවරය කියන විදිහට ආදරය නිසා ඔවුන් මුල් වතාවට වෙනස් වෙන්න පටන් ගන්නෙ මෙන්න මෙහෙම උදේ. ඒ කියන්නේ මෙයාලා දැනගෙන දැන් උදාහරණ විදිහට මිනිස්සු දැනගෙන ඒ කියන්නේ යම්සි කාන්තාවක් සම්බන්ධයෙන් තමන් හිතාගෙන ඉන්නවා මෙයා මෙහෙමයි කියලා. ඊට පස්සේ නමුත් ඇත්තටම ඒ තමන් හිතාගෙන හිටපු කාන්තාව නෙමේ. පස්සේ බැලුවට පස්සේ තේරෙන්නේ එතන ඉන්නවා කියලා පේන්නේ. එහෙම තේරුණාට පස්සේ මේ කාන්තාවට ආදරය කරන්න පුළුවන් නම් මං හිතන හැටියට එතන යම්සි ආකාරයේ විශිෂ්ටත්වයක් තියෙනවා කියන එක කියන්න පුළුවන්. කියන්නේ බොහෝ විට සාමාන්‍යයෙන් පිරිමි ඒ කාන්තාව තමු හිතාගෙන ඉන්න හිතාගෙන ඉන්න වස්තුව දේ ඒ කාන්තාව තුළ ඇතයි කියලා ආදරය කරුවා. පස්සේ දකිනවා විවිධ සමහර විට අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ ආගේ සමහර පන්තිමය අඩුපාඩු ඒව දැනගනත් ඊට පස්සේ දැනගත් සමහර කාන්තාව බොරු කරලා සමහර පුද්ගලත් එක්ක එකතු වෙනවා මේ ආදර සම්බන්ධ වලට යනවා. නමුත් ඊට පස්සේ මේක හෙළිදරව් වෙනවා. හෙළිදරව් වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒ කාන්තාවට ආදරය කරන්න පුළුවන් නම් මෙන්න මෙතන යම්සි විශිෂ්ටත්වයක් තියෙනවා. දැන් මෙතනදිත් ඒ වගේ මේ අයට ඇත්ත ප්‍රේම සම්බන්ධයකට ඇතුල් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණේදී මෙන්න මේක කතුවරයා විසින් ඉතාම විශිෂ්ට විදිහට ප්‍රකාශයට පත් කරනවා. ඔව්. ඉන්පසු ඔහු බොහෝ වේලාවක් කතා බහ කොට සැගවීමක් හෝ රැවටීමක් හෝ නැතිව හමු වීමටද වෙන වෙන නගරවල ජීවත් වෙමින් බොහෝ කලකට එකිනෙකා දකින්න නොලැබීමේ දැඩි දුක නැති කිරීමට මඟක් සෙවීමටද තැත් කළහ. ඔවුන් ඒ ඉවසිය නොහැකි බන්ධනවලින් මිදෙන්නේ කොහොමද? ඔහු සිය දෑතින් බදා ගනිමින් ඇසුවේය. මේ සිදුවීම විශේෂයක් කොට ඔබ දකින්නේ ඇයි? දැන් මේ කතාවේ අවසානයට එද්දී දැන් මේ මුලින් කතා කරපු මම රිෆ්ලෙක්ෂන් එකෙන් නැත්නම් පරාවර්තන දැනුම් පස්සේ දැන් ඊළඟට මේ කතාව අන්තිමටම යනවා. එතකොට දැන් මෙතනදී දැන් ඔව් ඒ කියන්නේ ඔව් ඇත්තටම ආදරය කරන්න පටන් ගත්තට පස්සේ මොකද ඉස්සර වෙලා දැන් මේ කාන්තාවගේ අර විවිධ ශරීර ලක්ෂණ ගැන ඒව ගැන එහෙම මුලින් එනාගේ විග්‍රහයක් තියෙනවා. එතකොට ඇත්තටම ඒවට තමයි මෙයා ආකර්ෂණය වෙන්නේ. කාන්තාවගේ පිටි කතාවේ මේක විග්‍රහ කරනවා. ඒවට තමයි මේ ආශා කරන්නේ. නමුත් පස්සේ දැන් ඒ ශරීරයට නෙමෙයි ජම්සි ආකාරයට ඇගේ අර ආත්මයට ආදරය කරන ප්‍රවේශයකට මෙයා එළඹෙනවා. ඊට පස්සේ දැන් ඔවුන් එහෙම ආවට පස්සේ තාමත් ඉතුරු වෙලා තියෙන ඔවුන් අර ජීවිතේ මුහුණ දෙන අර සමාජයේ මුහුණ දෙන යම්සි උපතෝ කෝටිකමය ගැටලුවක. එතකොට ඒකට ගැලවෙන්න ඒකෙන් ගැලවෙන්න මෙයාලා විසඳුමක් යෝජනා කරනවා අන්තිමට. එතකොට මේ දෙන්න බොහෝ වෙලා කතා කරමින් ඉඳලා නිගමනයකට එනවා. අවුදුරටත් සැඟවීමට හෝ රැවටීමක් නැති වෙන හමුනවන්න මේ කටේ තීන්දුව ගන්න. ඊළඟට වෙන වෙනත් නගර දෙකක සිටියත් මේ දෙන්නා එයින් ඇතිවන දුක සමනය කර ගැනීමට ඒ දෙන්නම අදිටන් කරගන්න. ඒ වගේම ඔවුන් ප්‍රශ්නයක් නගනවා මේ ඉවසිය නොහැකි බන්ධනවලින් මිදෙන්නේ කොහොමද කියලා. දෙන්නම බැඳීමකට ලක් වෙලා තියෙන එක නේ. ඒ දෙන්න අතර බැඳීම නෙමෙයි. ඒ දෙන්නගෙන් පිටත දේවල් වලට එයා බැඳිලා ඉන්නේ. එතකොට දැන් මෙයාට විසඳුමක් නැහැ. මෙහිදී විචාරකයා දැන් මේ කියන්නේ විසඳුමක් නැතුව තමයි අතර විසඳුමක් හොයනවා. නමුත් මේ අය දැන් අතරම විසඳුමක්වත් නැහැ මෙයාලට. දැන් විචාරකයා මෙන්න මෙවැනි අවස්ථාවකදී කොහොමද මැදිහත් වෙන්නේ? දැන් විචාරකයා කියන්නේ අපි වගේ අය නේ. මේක ටිකතාව විචාරය කරනවා. දැන් මේ අයගේ ප්‍රවේශය මොකක්ද? දැන්
මාක්ස්වාදී සාහිත්‍ය විචාරය ලංකාව තුළ ජනප්‍රිය කරපු කෙනෙක් තමයි මහාචාර්ය සුචරිත ගම්ලන්. දැන් මෙවැනි කෙනෙක් මෙවැනි කෙටි කතාවක් දිහා බලලා එයා කියන්නේ ඔවුන්ට නැත්නම් මේ දෙන්නට ග්‍රොෆ්ට සහ අනාට සුසංවාදී ජීවිතයකට යන්න ඇති බාධාවන් ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ බාධාව තමයි මේ සම්ප්‍රදායික පවුල. සම්ප්‍රදායික පවුල කියන බන්ධනය හින්දා තමයි මේ අයට සුසංවාදී ජීවිතයක් ගෙවන්න බැරි. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ ආදරේ උත්කෘෂ්ටත්වයට යන්නේ නැත්තේ මේ බන්ධනේ නැත්නම් මේ පවුල කියන ධනේශ්වර සංස්ථාව හින්දා තමයි මේවැනි උත්කෘෂ්ට ආදරයකට උත්කෘෂ්ට ඒ ආදරය ලබා ගන්න බැරිය දෙන්නට. ඒ නිසා මේ බාධාවන් ඉවත් කරන එක තමයි ඒ විචාරකේ මතු කරන්නේ. බාධා ඉවත් කෙරුවොත් සම්ප්‍රදායික පවුල ඉවත් කෙරුවොත් මෙවැනි අයට මේ ආදරවන්තයෙන් දෙන්නට ඒ ජීවි ආදරේ උත්කෘෂ්ටත්වය ලබන්න පුළුවන් කියන එක. දැන් මගේ ප්‍රවේශය ඒකේ අනිත් පැත්ත. මම කියන්නේ දැන් මේ ඇත්තටම මේ බාධාවන් ටික තිබුණා නැත්නම් එහෙම. දැන් පිරිමියාගේ පැත්තෙන් එයා විවාහකේ දරුවෝ ඉන්නවා. ඒ වගේම මේ අනාගත පැත්තෙන් ගත්තොත් එයා විවාහකේ. එතකොට මේ බාධාව නේද බාධාවම නේද මේ දෙන්නා තුල මේ ආදරය මෙතරම් ඉහළට නැන්වෙන්න හේතු වෙන්නේ. ඒ කියන්නේ උදාහරණ විදිහට දැන් අපි මෙහෙම උපකල්පනය කරමුකෝ. කවුද ග්‍රෝෆ්ගේ බිරිඳට මේ සම්බන්ධය අහුවෙනවා. ඊට පස්සේ එයා කියනවා මේ මම මේක දන්නවා තමුසි ඕන දෙයක් කරගන්නවා මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අනාගේ ස්වාමියටත් අහුවෙනවා මේ සම්බන්ධයෙන්. එයාත් කියනවා ඔයා ඕන දෙයක් කරගන්න. එහෙම කිව්වනම් මොකද වෙන්නේ? දැන් බාධා නැහැනේ. එතකොට මොකක් වෙන්නේ? මේ එයාලා අර සැංගිහැංගි කරපු ආදරයෙන් ලැබපු ඒ වින්දනන අන්න එතනදී අහෝසි වෙනවා. ඒ නිසා මේ බාධාව කියන එක අපේක්ෂා කරනව සද්භාවවාදී විදිහට, ඒ කියන්නේ ඒක පැවැත්මක් විදිහට බාධාව ඉන්නා සිටිනවා. නැත්නම් බාධාවම තමයි මේ ආදරය නැන්වෙන්න ප්‍රධාන හේතුව. එතකොට නමුත් එයාලා හිතනවා බාධාවන් ඉවත් කෙරුවොත් අපිට මේ උත්කෘෂ්ටත්වය ලබන්න පුළුවන්. නමුත් ඉවත් කෙරුවොත් එහෙම බාධාව එයාලා බලාපොරොත්තු වෙන උත්කෘෂ්ට ආදරය ඒකේ තියෙන වින්දනය අහෝසි වෙනවා. දැන් අපි වුණත් කුඩා කාලේ නේද ගෙවල් වලට හොරෙන් දෙමව්පියන්ට හොරෙන් තමයි අපි යම් ආදර සම්බන්ධතාවලට ගියේ. එතකොට අපිට බාධාවක් තිබුණා. ඒ නිසාම තමයි එයාලට හොරෙන් කරන හින්දා තමයි හොරෙන් ලියුමක් කියන හින්දා නේ. ඊට පස්සේ ඉස්කෝලේදී දැන් ගොඩක් අය ලියුම් ලියන්නේ නේද SMS ඒ වගේ නේද ආදර කරන්නේ. නමුත් ඉස්සර හොරෙන් ලියුම් ලියනවා ඒක. නමුත් මේ ලියුම් ඊට පස්සේ පාසල් වලදී ගුරුවරු අපොත් පරීක්ෂා කරලා හැම මේ ලියුම් අල්ලනවා නේ. එතකොට දැන් ගුරුවරුන්ට හොරෙන් පාසලට හොරෙන් තමයි අපි මේ අපි ආදරය කරපු අයට මේ ලියුම් දුන්නේ නේ. එතකොට බාධාවත් තියෙනවා. ඒ බාධාම තමයි ඒ ආදරේ තියෙන ඒ වින්දනය ලබන්නේ. එතකොට පාසලෙන් කිව්වනම් එහෙම තමසලා ඕන ලියුමක් ලියා ගන්න අපිව බලන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ ආදරේ කඩාගෙන වැටෙනවා. අපි චිත්‍රපටි හෝල් එකකට ආදරවන්තියක් එක්ක ගියේ ගොඩක් බාධාවන් ජයගෙන. ඒ කියන්නේ බාධාවන් ජයගෙන කියලා කියන්නේ ගොඩක් අයට හොරෙන් නේද? බොරු කියලා නේ? කවුරු හරි ඩකි කියලා ඒකට වහෙන් හැංගිලා. ඒ නිසාම තමයි එතනින් අපි තෘප්තියක් ලැබුවේ. හැබැයි අපිට අවසර දීලා තිබුණා නම් ඕන චිත්‍රපටියක් ඕන වෙලාවක ඕන කෙනෙක් එක්ක බලා ගන්න කියලා අපිට ඒ වින්දනේ නැති වෙනවා. එතකොට දැන් මෙතනදී මම කියන්න හදන්නේ මේ දෙන්නගේ බාධාව කියන එක, මේ දෙන්නගේ ආදරයට කියන බාධාව ඇත්තටම මෙයාලගේ ආදරය ඉහළට නංවන්න හේතු වෙනවා කියන කාරණා. ඒකට ඒක ඉවත් කෙරුවොත් එහෙම එයාලගේ ඒ ආදර සම්බන්ධය එතනින්ම අහෝසි වෙනවා. එතකොට මේ සම්භවවාදී ආකාරයට ඒ ආදරය තත්ත්වාරෝපිත කරන්නේ නැත්නම් කන්ඩිෂන් කරන්නේ බාධාවන් කියන කාරණේ කියනවා. එතකොට මෙන්න මේ ප්‍රවේශයේ අර සුචෙන්ත ගම්ලත් වගේ කෙනෙක් මතු කරපු එයා ඒ සාහිත්‍ය ਵਿਚාරය තුල එයා මතු කරපු ඒ ප්‍රවේශයට වඩා වෙනස් කියන එක මට මෙතනදී කියන්න පුළුවන්. ඔව්. සමන් මහත්මයාණෙනි, ඇන්ටන් චෙකොෆ් කියන සුප්‍රකට ලේඛකයා ගැනත් අපි ටිකක් කතා කරොත්. දැන් අපි ඇන්ටන් චෙකොෆ් ගැන පොඩ්ඩක් කතා කරමු. ඇන්ටන් චෙකොෆ් ගත්තොත් එහෙම එයා අර රුසියාවේ හිටපු විශිෂ්ටතම ලේඛකයෝ කලාකාරයෝ වෙච්ච පුෂ්කින්
දොස්තෝස්කි, ලියෝ ටෝල්ස්ටෝයි වගේම අතිශයින්ම විශිෂ්ට වැදගත් කලාකාරයෙක්. ඒක රුසියානු සාහිත්‍යයේ පුරෝගාමී. ඒ වගේම රුසියාව සාහිත්‍ය විතරක් නෙමෙයි ලෝක සාහිත්‍යයටත් විශාල ප්‍රතිපාදනයක් කරපු ප්‍රතිපදානයක් කරපු ලේඛකෙක්. එතකොට දැන් චෙකෝෆ් ගත්තොත් ඔහු වෛද්‍යවරයෙක් මුලදී හැබැයි වෛද්‍යවරයෙක් වුවත් සාහිත්‍ය කටයුතු වලට ප්‍රමුඛත්වයක් දුන්නා. ඔහුට මනෝවිද්‍යාත්මක දැක්මක් තිබුණා. මේ 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 කතාව තුළ ඉදිරිපත් කරන අර මිනිස්සුගේ මනස ක්‍රියාත්මක වන ආකාරය, මනස ස්ථානගත වෙලා තියෙන ආකාරය ඉතාම කලාත්මක ආකාරයෙන් මෙයා එක ප්‍රකාශයට පත් කරනවා. 1890 නොවැම්බර් 12 වෙනිදා චෙකෝෆ් ලංකාවටත් එනවා වෙන ගමනක් යන ගමන්. එතකොට ලංකාවේ පොඩි කාලයක් යා ගෙවනවා. ඔහුට ලංකාවේ දෙයක් කියන විදිහට මොකද ඊට ඉස්සෙල්ලා යා වෙන දූපතක ඉඳලා එන්නේ ඉතාම මේ ඔය විදහිරකාරයෝ හරි මෙවැනි අය හිටපු දූපතක් ඉඳලා තමයි ලංකාවට එන්නේ. එතකොට එයාවට පස්සේ යා කියනවා මේ දැන් තමයි තමුන් ජීවත් වෙනවා කියන එක හැඟෙන්නේ කියන එක ලංකාවට ආවට පස්සේ. ඒ හැඟීම ඇති වුණා කියලා එයා කියනවා. ඒ වගේම මේක ලංකාව ඉතාම ස්වර්ගයක් විදිහට තමයි 1904 විතර තමයි මේ චෙකෝෆ් මිය යන්නේ. පොඩි කාලයක් තමයි ආ ජීවත් වෙන අවුරුදු 44ක් වගේ ෂේ රෝගෙන් තමයි ආ මැරෙන්නේ. නමුත් මේ කෙටි ආයු කාලය තුල ඔහුට අර කෙටි කතාකාරයෙක් සහ විශේෂයෙන්ම ඔහු කෙටි කතාවලට අමතරව මේ ඔහු නාට්‍යකරුවෙක්. නාට්‍යකරුවෙක් කියන්නේ නාට්‍ය පිටපත් ලියපු කෙනෙක්. දැන් ලංකාවේ ටිකක් ඔය ජනප්‍රිය වුණ අර මේ චෙරිවත්ත කියන මේ ඒ නාට්‍යෙම. එතකොට දැන් මේ මෙන්න මේ ශේෂ්ඨවල තමයි යාගේ කුසලතාව පෙන්නුවේ. එතකොට ඒ යාගේ ජීවිතය කෙටි වුණත් ඒ කාලය තුල ඔහු විශිෂ්ට නිර්මාණ ගණනාවක් කරපු අපේ හදවත් අපේ ආත්මය සසලකරන්න තරම් ශක්තිමත් කලා නිර්මාණ කීපයක් කරපු කෙනෙක් විදිහට තමයි මම චෙකෝෆ් හඳුනාගන්නේ. ඔව්. ඒ වගේම සමන් මහත්මයාණෙනි මම මෙතනදී ඔබේ කතාවට එකතු කරන්න කැමති. මම දන්න තරමින් ඇතැම් අවස්ථාවල ඇන්ටන් චෙකෝෆ් විසින් පාරාදීසේ කොදෙව්ව මෙහි පිට පාරාදීසේ කියන මේ නම් වලින් ලංකාව හඳුන්වලා දීලා තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනා ආදරය කරපු ගුසෙෆ් නැමැති කතාව ඔහු විසින් ලියන්න ආරම්භ කරලා තියෙන්නේ ලංකාවේද කියලා තමයි සඳහන් වෙන්නේ. හොඳයි. ඒ වගේම මම කැමතියි සමන් මහත්මයාණෙනි ඔබේ කලා ජීවිතය ගැන ටිකක් දැනගන්න. ඔව්, දැන් මම කලා කටයුතු වලට ඇත්තටම සහභාගී වෙලා තියෙන්නේ ටිකක් අඩු වශයෙන්. දැන් ඔබ මට මතකයි මම විශ්වවිද්‍යාලයේ මේ ඉගෙන ගන්න කාලේ උපාධි අධ්‍යක්ෂක ඉගෙන ගන්න කාලේ මේ ගාමිණි හත්තෙටුවගම එතකොට පේරන් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ගන්නමින් හිටියේ. ඔහු නාට්‍ය කීපයක් විශ්වවිද්‍යාලය ඇතුළේ කෙරුවා. ඒක නාට්‍යයකට මම සම්බන්ධ වුණා. අපි ඒක විශ්වවිද්‍යාලයේ ඒක රඟදැක්වුවා. ඊට අමතරව තවත් අපි ওই කෙටි නාට්‍ය වගේ දේවල් අපි යහළුවෝ කරපු නාට්‍යවල රඟපාලා තියෙනවා. විශේෂයෙන්ම සරච්චන්ද්‍ර වලේ අපි ඒවා රඟදක්වලා තියෙනවා. ඒ වගේ කෙටි මේ සහ තම සීමිත කලාත්මක සහභාගීත්වයක් තමයි මගේ තියෙන්නේ. බොහෝ විට මම ඇත්තටම කලා විචාරයට තමයි ගොඩක් කැමැත්ත දැක්වුවේ. යම් චිත්‍රපටි සම්බන්ධයෙන් විචාර වගේ කීපයක් මම කරලා පල කරලා තිබුණා. එතකොට ඒ වගේ ශේෂ්ත්‍රයෙන් මම මේ කලාවට සම්බන්ධ වුණා. එතකොට වැඩිපුර මම උනන්දුවෙන් දැක්ුවේ මේ කලාවේ දර්ශනයට. philosophy of history නැත්නම් philosophy of art කියන කොටස. විශේෂයෙන් මම ඇත්තටම අපේ දෙපාර්තමේන්තුවේ දර්ශන දෙපාර්තමේන්තුවේ ඔය මේ philosophy of art ඒ පාඨමාලාව මම උගන්වලා තියෙනවා. ඒ වගේම පෙරදිග විශ්වවිද්‍යාලයේම fine arts නැත්නම් ලලිත කලා දෙපාර්තමේන්තුවේ ඔය සමහර පශ්චාත් උපාධි සහ උපාධි පාඨමාලාවල කලාවේ දර්ශනය සම්බන්ධයෙන් යම් ඉගෙනීම් කටයුතු මම කරලා තියෙනවා. ඒකට ඒ පැත්තෙන් තමයි මම අර නිර්මාණකරුවෙක් නෙමෙයි, නමුත් නිර්මාණ විචාරකයෙක් සහ සමහර ඉතාමූල් කාලේ නිර්මාණවලට කෙටි කාලයක් කියන්නේ තම සීමිත ආකාරයෙන් සම්බන්ධ වෙච්ච එක්කෙනෙක්. ඒ නිසා මම
හැබැයි මම කලාව රසවින්දනයේ කැමති විශේෂයෙන් කෙටි කතාවට මම ගොඩක් ආසයි චිත්‍රපටි වලට ගොඩක් ආසයි නාට්‍ය වලට ආසයි කරා අපේ විශේෂයෙන් මොසස්කල කරන කාලේ වගේ 1990 ගණන් වල වගේ නාට්‍ය සංස්කෘතිය ඒ කාලේ ගොඩක් තිබුණා උත්තරාන නගරවල නමුද වේගයේ නාට්‍ය කියන වේදිකා නාට්‍ය කියන විදිහට වැටලා තියෙන නමුත් ඒ කාලේ විශේෂයෙන්ම නාට්‍ය පසුපස යෑමේ නාට්‍ය බැලීමේ අතිශය උනන්දුවකින් කරනවා එතකොට ඒ විදිහට තමයි මම මේ කලා කටයුතු වලට සම්බන්ධ වුනේ හොඳයි ඔබගේ ඉදිරි සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සියහඬ අපි හැමෝම හදවතින්ම සුබ පතනවා සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඉතින් අද අපගේ ගෞරවනීය ආරාධනෙ පිළිගෙන සියහඬ මැදිරියට පැමිණි ආචාර්ය සමන් පුෂ්පකුමාර මහත්මයාණෙනි ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරන ගමන්ම මෙතෙක් වේලාවක් අපිත් එක්ක රැඳී සිටි සියහඬ රසික ඔබටත් ගෞරවනීයව ස්තුතිවන්ත වෙනවා සියහඬ අන්තර්ජාල ගුවන්විදුලි ගැන මට ඇත්තටම කලින් මම අහලා තිබුණේ නැහැ නමුත් මේ වැඩසටහනත් එක්ක තමයි මට මේක ගැන දැනගන්න ලැබුණේ නමුත් ඒකෙදි මට පේන්නේ ඇත්තටම මේක ඊටාම වටිනා වැඩසටහනක් කියන එක ඒක පේනවා ඒ වගේම මේ ඒ නිසාම මේ ගුවන්විදුලි සේවයට මගේ ස්තුතිය සහ සුභාශිංසනය ප්‍රකාශ කරනවා ඒ වගේම මේ සිතක රැඳී මතක පද මට අලුත් අත්දැකීමක් එයට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය මෙහිදී ප්‍රකාශ කරනවා ඒ නිසා බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් නැවතත් ගොඩක් ස්තුතියි ඔබතුමන්ට ඉතින් තවත් දවසක තවත් සිතක රැඳී මතක පදත් එක්ක ඔබ හමුවට එනවා කියන බලාපොරොත්තුව මත අදට අපි සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක් මම නෙක්මිනි විරසිංහ සිත කරෙවි
ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරයට සියහඬ